අන්තිමේදී අපි එකිිනෙකාගේ දෑත්වලින් අල්ලාගත හැකි තරම් ළඟට කිට්ටෝනා. හෝම්ස් කිවේ අප විල්ලුව හරහා ගමන් කරමින් සිටියදීය. ඒ මිනිහටනම් තියෙන්නේ පුදුමාකාර චිත්ත දෛරයක්. බලන තමන් අපේක්ෂා කල ගොදුර වෙනුවට වනිින් මිනිහෙක් මැරුම්කාලා කියලා දැනගත්තාම ස්ටෙපල්පන්ට මොනතරං කම්පනයක් ඇතිවෙන්න ඇත්ත. ඔහුගේ උගලේ හිරවෙලා ඉන්නේ වැරදි මිනිහා කියලා තේරුණාම. හගේ ඇන්ගේ හිරිවැටි යන්න ඇති. ෝොත්සන් මං ඔබට ලන්ඩනේදීත් කිව්වා අද නැවතත්සරයක් කියන්නම් අපේ ජවයට සමාන ජවයකින් අපිත් එෙක්ක සටාන් කරන්න මේවගේ සත්‍රයෙක් අපට කවදාවත් ලැබිලනෑ. මට කනගාටු ඔහුට ඔබ දකින්න ලැබුණු එක ගැන. ඒගෙන මගේ හිතෙත් ඇැතුවුණේ කනගාටුව කෝොටසන් ඒ වුණ තේමොහොතේ ඔහුට නොපෙනී හැන්ගෙන්න්න පුළුවන්කමක් මට තිබුණෙ නෑ. ඔබ මෙහි ඉන්නා බව දැන් ඔොහු දන්නවා. ඒක හොගේ සැලසුම්වලට මොන විදිහට බලපාවිද. එක පැත්තකින් ඔොහු බොහොම පරිස්සම් වෙන්න උත්සාහ කරාවේ. හෝම්ස් කීය. අනෙක් අතට ඔහු බොහොම නොයිවසිලිමත් වෙන්න ඉඩ තියෙනවා. එහෙම හිතලා ඔහු වහාම ක්‍රියාත්මක වීමටත් ඉඩ තියෙනවා. දක්ෂාපරාධකාරයන් බොහොම දෙනෙකු වැඩ කරන්නේ ලොකු ආත්ම විශ්වාසයකින්. ඒ ආත්ම විශ්වාසේ නිසා ඔහු හිතන්න පුළුවනි. අපි දෙදනා සම්පූර්ණයම රැවතුනා කියලා අපට මොකද ඔහුව වහාම අත්තඩංගුවට ගන්න බැරි මංගේ හිතවත් වොත්සන් ඔබ නම් ක්‍රියාශීලී මිනිහිකු වීමේ ගුණංගය ජන්මෙන්ම ලැබූ කෙනෙක්. ඔබේ හිත ඔබට හැමතිස්සේම කියන්නේ ජවයෙන් පිරුණු වේගවත් කටයුත්තක යෙදන්න. අදරාත්‍රිය අපි ඔහුව හිරබාරයට ගත්තා කියලා හිතමු එතනනිහාට අපට මොනවද කරන්න පුළුවන්ක. හ රුද්ධව ඔපොළහැකි කිසිම චෝදනාවක් තියෙනවද අපට එහෙම කිසිවක් නෑ ස්ටෙපල්පන් කියන යක්ෂයාගේ කයිරාටිකකම ඒ විදිහයි ඔහු මේ අපරාදේ සඳහා යොදාගත්තේ මනුස්සෙක් නම් අපට පුළුවනේ මොනෝ හරි ශාක්ෂියක් ඒ මිනියාගේ ලබාගන්න නමුත් මෙතනදී අපරාදේ කිරීම සඳහා ස්ටෙපල්පන් යොදාගන්නේ බල්ලෙක් ඒකාරණය උසාවියට පෙන්වා දුන්නට වැඩක් නෑ. උගේ ස්වාමයාගේ බෙල්ලවටේ තොන්ඩුව දන්න බල්ලාගෙන් ශාක්ෂියයක් ලැබෙන්න්නේනෑ. ඇත්තෙම මෙතන අපරාධයක් කෙරලා තියෙනවනේ අපරාධ නඩුව කුසාවියට ඉදිරිපත් කරන්න ඇයි අපට බැරි. එහෙම එකක සෙව නැල්ලක්වත් තෑ. තියෙන්නේ අනුමාන කිරීම් සහ නිගමනයන්ට පැමිණම්. ස්ටෙපල්පන් බල්ලෙක් යොදවලා මිනීමරුව කියලා අපි චෝදනා ඉදිරිපත් කරනවා කියල හිතන්න. ඒකට අපි මේ වගේ ශාක්ෂි ඉදිරිපත් කළොත්. වේදී අපටි හිනාාවේවිී. මොඳයි සර්චාල්ස්කගේ මරණය සර්චාල්ස්කේ මලසිරුරේ කිසිම තුවාලයක් තිබනෙ නෑ ඔහු ියගිය දැඩි බීතිය නිසා බව ඔබත් මමත් දන්නවා ඒ බයිනිසාඇති වුණු හරදයා බාදයකින් ඔහු පයුණේ මොකකටද කියන එකත් අපි දන්නවා ඒත් අපි කොහොමද ජූරි සබිකින් දොලොස් දෙෙනෙකුට මේකේ එත්තු ගන්වන්නේ. ඔහු ඇත බල්ලෙකු කඩාපැන්න බවට මොනුවද සියන සලකුණු ඌ සපාකෑ බවට උගේ දත්වල සලකුණු ගෝ අපි දන්නවා බල්ලෙක් මලසිරුරක් සපා නොකරන බව ඒ තිරිසන සර්චාස් වෙත ලංවෙන්න කලින් ඔහු මියගොස් සිටි බව. නමුත් අපි මේ හැම දෙයක්ම ඔප්පු කරන්න ඕන ඒ වුනත් තපීන්නේ එවැනි දෙයක් ඔප්පු කළ හැකි තත්වයක නෙමෙයි එතකොට අදරෑ වුනත් තපීන්නේ. කලින්ට වඩා වාසිදායක තත්ත්වයක නෙමෙයි. සෙල්ඩෙන්න්ගේ මරණය සහ බල්ලා අතරේ රිජු සන්බන්ධකමක් පෙන්වන්න අපට බෑ. අපි කොහොමටවත් බල්ලාව දුටුවෙනෑ උගේ ශබ්දය අපට හුනාා. නමුත් වූ සෙල්ඩන් පසුපසින් එලවාගෙන ගිය බව ඔප්පු කළහැකි ශාක්ෂි අප ළඟනෑ. අපරධකාරයෙක් මිනිීමරුමක් කරන්නේ යම් චේතනාවක් නැත්තම් අරමුණක් ඇතිව. නමුත් මෙතන ඔහු කළ ගාතනයට සිම ුවූමනාවක්කෝ අරමුණක් නෑ මගේ හිතවත් වොත්සන්. අපිට ප්‍රමාණවත් තරම් ශාක්ෂිණ ඒ බවපි පිල්ිගන්න ඕන. ඔහුට විරුද්ධව ශෝදනා කරලා නඩුවක් ඔප්පු කරන්න තරම් කරුණු අපළඟ නෑ. එතකොට ඔබ ඒ වෙනුවෙන් මොනුවද කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි යමු ලෝරා ලායොන්ස් මහත්මිය හමුුවවෙන්න තැනට උද්ගතවීඇති තත්ත්වය අපිේ අයට තේරුම් කරල දෙමු. ඒවා දැනගත්තාම ඇයගෙන්, අපටලොකු ප්‍රයෝජනයක් ලැබේවි. ඒ ගැනමට විශ්වාසයි. අප යදියයුතු යම්යම් වැඩකටයුතු සඳහා සැලස්මකුත් මාළඟ තියෙනවා මේ දුෂ්ට කටයුත්තේ හෙට දවස කොහොම වේවිද. ඒ වෙනෙන් සෑහෙන තරම් ක්‍රියාකාරකම් තියේවි නමුත් හෙට දවස ඉවරවෙන්න කලින් ඔහු පසුකර ඉදිරියට යන්න මං බලාපොරොත්තු වෙනවා. මේට වඩා යමක්, හෝම්ස්කෙන් දැනගැනීමට මට හැකි නොවිනි ගැඹුරු කල්පනාවක වෙලී සිටි ඔහ බැස්කවිල් මැදුරේ ගේට්ටුව දක්වාම ගමන් කළේ නිහන්ඩවමය ඔබේනවද ඇතුළට මමැසීමි ඕහ හෝම්ස්කීය තෞදුරටත් තැන්ගී සිටීමෙන් ප්‍රයෝජනයක් ඇතිී කියලා මොමහිතන්නේ නෑ නමුත් අවසන් වශයෙන් මංඔබට කිවයුතු කාරණයක් තියනවා වොත්සන් සෑහෙන්න්රිට බල්ලා ගැන කිසිම දෙයක් කියන්නේ පා සෙල්ඩන් මියගේ කඳුමුදනකින් පහලට ඇදවැටීමෙන් කියලා සර් හෙන්රිත් හිතුවාවේ. අප හිතන්නේෙ තෙහෙමයි කියලනේ ස්ටෙපල්පන් විශ්වාස කළේ මං එහෙම කියන්නේ මොකක් නිසාද දන්නවද. ඔබේ වාර්තාාවේ ඔබ කියවූ කාරණයක් ගැන මගේ මත්තකය නිවරදිනම්. සර් හන්්‍ර හෙටරෑ කෑමට ස්ටපල්ටන්ලගේ කෙදර යනවා. එහෙම නේද. සල්ඩන්ගේ මරණය සිදනේ, හලට වැටීමෙන් කියලා සහෙන්රිිට හිතාගන්න ඉඩාරිමු. එතකොට ඔහුට සිත සැහැල්ලුවෙන් විල්ලුව හරහාමිරිපිට් නිවසවෙත යන්න පුළුවනිේ. ඔහුට මුහුණදීමට සිද වෙන කටුක අත්දැකීමකට වඩාත්හොඳ මානෙසික තත්වයකින් හා දෛරියකින් මුහුණ දෙන්න හැකිවේවි. ඒකනම් මටත් හිතෙනවා මම කීවෙමි. ස්ටපැන්ටල්ලගේ ගෙදරට යනේක සහෙන්්‍රියායුත්තේ තනයම හෝම්ස්කීය මොගක්කරි හේතුවක් දීලා ඔබ මගාරයෙන්න්න ඕන. ඒක බොහොම පහසුවෙන් කළහැකි දෙයක්නේ. දැන් ඉතින් අපි සැඳෑ භෝජනයකට ප්‍රමාද වැඩිනම් රාත්‍රී භෝජනයකට සූදානම්. හදිසේම ශලකෝම්ස් දකින්නට ලැබීමෙන් සර් හෙන්්‍රී අතිශය පුදුමේට පත් වූ බව ඇත්තකි. එහෙත් තීට වඩා ඔහු පත් වූයේ අප ප්‍රමාණ සන්තෝෂයකටයි. ඒ කුමක් නිසාදයත් පසුගියදින කීපේ සිදුව සිදුවෙන් නිසා හෝම්ස් ලන්ඩනේ සිටමහි පැමිණෙන්ෙනු ඇත්තයි සර් හෙන්රි අපේක්‍ෂා කළ බැවිනි. කෙසේවිවෙත ශල කෝම්ස් ගමන්බඩු ඇඳුම් පළඳුම්මාදී කිසිවක් ගෙන නොෑම ගැන සේහෙන්ද්‍රි විමතියට පත්විය ඒ ගැන කිවහැකි නිදහසිට කරුණක්ද හෝම්ස්ට නොත්තිබුණේ. ඔහුට අවශදේවල් අපි ඉක්මනින් සපයා ගත්තෙමු. සැදෑවේ අපේ අදදැකීම් ගැන තොරුතුරු අප සර්හෙන්රිිට හෙලිකලේ රාත්‍රී භෝජනය ගනිමින් සිට්ියදීය. එහිදී අප දැනුම්දුන්නේ සෑහෙන්ද්‍රී දැනගත යුතුයයි අප තීරණය කළ කරුණු පමණි. නමුත් සියල්ලටම පෙරස් ශෙල්ඩන්ගේ මරණය ගැන බරිමෝයෝලට දැනුන්දීමේ අප්‍රසන්න කටයුත්ත මට භාරවිනි. බැරිමෝට නම් එය අප්‍රමාණ සැනසීමක් වන්නට ඇත. එහෙත් බැරිමෝ මහත්මිය හඩා වැලපුනාය. සෙසු ලෝකයටම සෙල්ඩන් බිහිසුණු මිනිමරුවකු යක්ෂයකු තිරිසනකු වන්නට ඇති බව සැබෑය. එහත් පැරිමූ මහත්මියයටට නන් සෙල්ඩන් ඇගේ ළමාකාලේදී ඇගේ අති මෙෙල්ලි සුරතල්ලූ ආදරණීය මල්ලීම විය ෝොටසන් උදේ ගෙදරින් පිටවෙලා ගයාානේ සෑහෙන්ද්‍ර කීය. ගෙදර්ටම කොටු වෙලා කරන්න වැඩකුත් නැතුව මංහිටිය හරිම පාලුවෙන් කම්මැලිකමෙන්. ෝොටසැන් මං ඔබට පොරුන් වෙලා හිටිය නිසා තනියම නිවසෙන් එලියට ගියෙත් නෑ මංහිතන්නේ ඒකට මට තෑගක් දෙන්න වටිනවා. ද හැඳවේ මරිපිටිනිිට එන්න කියලා ගස්ටපල්පන් මට ආරාධනයක් කෙවල තිබුණා ඔබ මට තහනම් කරලා නොතිබුණා නම් ෂා! එහමනම් මොනතරම් විනෝධ ජනක හැන්දෑවක් ගත කරන්න තිබුණද ඒ ගැනනම් මටත් කිසිම සැකයක් නෑසල් හන්්‍රරි හෝම්ස්කීය ඔබට අද බොහොම විනෝධ ජනක හැන්දෑවක් ගත කරන්න තිබුණා ඒක නෙමෙයි ඔබේ පෙල්ල කැඩිලා ඔබ මියගිහින් කියලා ද හැඳදාවේ අපි හරියට දුදක්කුණා මංහිතන්නේනෑ ඒක ඔබ දන්නවා ඇති කියලා. අතිශේ පුදුමේට පත් සර්හෙද්‍රගේ දෙනෙත් විශාල විය ඒක හරි පුදුමයි. ඒ කොහොමද ඒ කාලකානි මිනිහ ඇඳගෙන හිටියේ ඔබේ පරන ඇදුුම්. ඒවා හොට දුන්නේ ඔබේ සේවකයා ඒ නිසාම පොලීසිය සමඟ ඔබට ප්‍රශ්න ඇතිරෙන්න්න පුළුවනිේ. හෙම දෙයක් වෙන එකක් නෑ. සර්හෙන්ද්‍රිකීය මන්දන්නා තැරමින්. මගේ නමන් සඳහන් සලකුණු මොකවත්තේ ඇඳුම්වලනෑ ඒකෝබේ වාසනාවක් හෝම් ස්කීය ඇත්තේම ඔබ ැම දෙනෙකුගේම වාසනාවක් ඒ මොකද නීතිය ගැන හිතල බැලෝොත් ඔබ හැම දෙෙනකු අඇතිම වෙලා තියෙන්නේ නීති විරෝධී කටයුත්තක්. හිතට එකඟව වැඩකරන රහස් පරික්්ෂකයකු හැතිියයට මාවිසින් කළයුතුදේ නම් ගෙදර පාදිීංචි හැම දෙෙනම හිරබාරයට ගැනීම. වොටසගේ වාර්තාාවල ඩංගු කරුණුවලින් ඇමනෙක්ම ඒ වැරදට පටලෙනවා. නමුත් අපේ ප්‍රශ්නයට දැන් මොකක් වෙලාද තියෙන්නේ. සෑ හෙන්ද්‍රි විමසුේය. ඒ ගටලෝ විසඳාගන්න ඔබට හැකි වනාාද. මෙ හටෙද්දී ොට්සනුීමයි ඕක ගැන දැනගෙන හිටි තරමම තමා අපි තවමත් අන්නේ. මම නම් හිතන්නේ මේ අවුල ඔබට ඉක්මන්ට විසිදාා දෙන්න මට හැකිවේවි කියලයි. හෝම්ස්කීය. මේක විසඳීමට ඉතාමත් තමාරුවුණු සංක කියීන ලෙ පටලුන වල. ොමත් රිහැටි පහැදිලි නැති ැන්කීපයක්ම තියෙනවා කොහොමුණත් තේතැනුත් විසඳගෙනයි එන්නේ හෝම්ස් මහත්තයා සර් හෙන්ද්‍රි කීය සැකයක් නෑ මේ කාරණාව දැනට මත් ඕත්සන් නොබට කියලා ඇති මේක අපිදැන්නට ලැබුණු අත්දැකීම ඔය බයනක සුනකයා බුරණහඬ අපට විල්ලුව දෙසින් අහන්න ලැබුණා ඒ නිසා මේක නිකම් හිස් මිත්‍යා විශ්වාසයක් නෙමෙයි කියලා මට දවරන්න පුළුවනි කැනඩාාවේ න්න කාලේ බල්ලං ගැන කාරණ සෑහෙන්න්නේ ඉගෙනගන්න මට අවස්ථාව ලැබුණා ඒහින්දා දරුණු එකා මොකාද කියලා උගේශබ්දයෙන් මට කියන්න පුළුවනි. ඌ අල්ලාගෙන ඌට කටාරයෙන්න්න බැරිවිදියට කටකලියාවක් දමලා දම්වැලකින් වූ ගටගහලා මට වාර දෙන්න. එහෙම කොළොත් ලෝකේඉන්න ශේෂ්ඨතම රහස්පරීක්ෂකයා ඔබ බවට මට පුළුවනි දිවරා කියයා හිටින්න. උට කටකලියාවක් දමා දම්වැලකින් බඳන්න මට පුළුවන් වේවි හැබැයි ඒ ඔබ ඒට මට උදව් කරනවානම් ඔබ කියන ඕනම දෙයක් මං කරන්නම් බොහොම හොඳයි සර්හෙන්රි හැබැයි ඒඒ කොන්දේසියක්කුඩ මං යමක් නේම කොළොත් එහෙම කළියයුත්තය අයි කියලා මගෙන් ප්‍රශ්න කරන්නේ පා මගෙන් ප්‍රශ්නාහන්නේ නැතුව ඒ කරන්න ඔබට පුළුවන්ද ඕ! ඔබ කැමති හැතියට කරන්නම්. අපේ මේ පුංචි ගැටලුව ඉක්මනින්ම? විසඳාගන්න පුළුවනි. ඔබ මගේ ඉල්ලීම පිළිපදිනවානම්. ඒ ගැන සැකයක් නෑ. කතා භාතර මගනැවත් වූ හෝම්ස් මගේ හිසට ඉහලින් අවකාශය දෙස බලා සිටින්නට ූයේ ගල් ගැසුනු විලසිනේ. පහනේ ආලෝකය ඔහුගේ මුහුණට හොඳින් වැටී තිබුණේ. ඒ කොතරන් නිශ්චලව තිබුණාදයත් හෝම්ස්ගේ මුහුණ මට දිස්සූයේ පැරණි පිළිමයක් ලෙසයි. දැඩි අවධානය මෙෙන්ම අපේක්ෂාව, හුගේ මුහුණෙන් පිළිබිගු විය මොකක්ද මොකක්ද අප දෙදෙනටම සර්හෙන්ද්‍රි සහ මට කෑගැසුනේ. ගලක්මෙන් නිශ්චලවතිබූ හෝම්ස්කගේ හිස පහතට යොමුවිනි සිතේ ඇති වූ යම් ආවේකයක් හැටපත්කර ගැනීමට ඔහු උත්සහදරමින් සිටි අයුරු මම දුට්ටවෙෙන.ගෙසේවෙදත් ඔහුගේ දෙනෙත් තුළ දිස්සූයි අතිශයේ පුදුමයට මෙන්ම සතුටට පත් වූ බවකි මට සමාවෙන්න හෝම්ස් කියීය. ශේෂ්ට කලාකරුවන් විසින් කරඇති විශිෂ්ට නිර්මාණ මන් සිතින් අගේ කරමින් හිටියේ ඔහු කීවේ ඉදිරි පසබිත්තියේ තිබූ තෙල්සායම් සිතුුවම් පෙළ වෙත තම අත දිගු කරමිනේ වොච්සන්නම් කියන්නේ මට කලාව ගැන කිසිම දැනුමක් නැහැ කියලා ඒඔහු ර්ෂ්‍යාවට කියන කතා ඒ මොකද කලා නිර්මාණ ගැන අපි දෙන්නට තියන්නේ දෙවිදිහැක අදහස් මේවා නම් ඉතාම විශිෂ්ට තත්ත්වේ ආලෙක්ක සිතුුවම් පෙළ ඔබ එහෙම කියනවා අහන්නත් මට සන්තෝෂයි ස හෙන්ද්‍රරිි කීවේ තරමග හුදුමයකින් මගේ මිත්‍රයා දෙස බලමිනි මේ වගේ චිත්‍ර ගැන ඒ තරම් දැනුමක් මට තියෙනවා කියලා මං කියන්න නෑ මට පුළුවන් වේවි අශ්වයකු ගැන නැත්තාම් හු පැටියෙකු ගැන හොඳ විනිශ්චයක් දෙන්න චිත්‍රයක් ගැන කියනවාට වඩා මේ වගේ දේවල් ගැන සිතයොද වන්න තරම් කාලයක් ඔබට තියෙනවා කියලා මම හිත්ව නෑ ද නිර්මාණ දුටුවම මටපුළුවනි අඳුරගන්න හෝම්ස් ීය මේ තියෙන ඒවා විශිෂ්ට නිර්මාණ අර නිර්පාට සේදැඳුමකින් සැරසේඉන්න කාන්තාවගේ චිත්‍රය ඒක නෙලර්ගේ සිතුවමක් මටපුළුවනි දිවරන්න ඕනත් අර බොරු කෝඩයක් දාගනඉන්න තරබාරු මහත්්‍යයාගේ චිත්‍රියය ඒ රෙනෝල්ස්ගේ නිර්මාණය මේ හැම එකක්ම බැස්කවිල් පවු්ලේ සාමාජිකයන්ගේ චිත්‍ර එහැම නේද ඔවු හැම එකක්ම ඔබ දන්නවාද ඕන්ගේ නම් ඒයාගේ නම් බැරිමෝමට කියල දුන්නා මංහිතන්නේ මට පුළුවන් වේවි ඒ පාඩම සෑහෙන තරම් නිවැරදිව කියන්න අර දුරේක්ෂයක් අතේ තියාගෙන ඉන්න මහත්තයක් කවුද එයා තමයි රයා අත්මිලால் එඩ්වැට් බැස්කවිල් ඔහු රොඩ්නි අටතේ බටහිරි ඉන්දිය දූපත්වල සේවයක් කලා එතකොට අතේ රෝලකල කඩදාසියක් තියාගෙන නිල්පාට කබායක් හැඳගෙන ඉන්න කෙනා එය තමයි සර් විලියම් බැස්කවිල් ඔහු විලියම් පිට්ගේ ආණ්ඩුවේ කාරක සභා සභාපති වෙලා හිටියා එතොකොට මා ඉදිරි පිටින්ම ඉන්න අශ්වා රෝහකයා කලුපාට වෙල්වට් සහ ලේ සැඳුමකින් සැරසීන්නේ ආ එයද එ අනම් ඔබ දැනගත යුතුමු කෙනෙක් ඔහු තමා මේ ඔක්කොම කරදරවයට මුල නපුරා හිවුගෝ බැස්කවිල් යක්ෂ බල්ලාගේ කතන්දිර ඇරබෙන්නේ ඔහු ගෙන්නේ එයවනම් අපට හස්ව අමතක වෙන එකක් නෑ හෝම්සෙම සිතුුවම දෙස බලාගෙන සිටියේ දැඩි උනන්දුවකෙන් මෙන්ම පුදුමේටද පත්වය අනේ දෙවියනේ හෝම්ස්ට කියවිනි ඔහුගේ මහුණදිහා බැලුවම නම් පෙනෙන්නේ බොහොම නිශ්ශාප්ද වියසුළු කෙනෙක් වගේ ඒුනත් ඇස්තේකෙන් පෙනෙනවා ඔහුගේ යක්ෂ ස්වභාවය. මගේ හිතේනම් ඇඳිල තිබුණේ මීට වඩා හැඩි දැඩි සිරුරක් තිබෙන චන්ඩිය. ඒකෙ වැරැද්දක් වෙන්න බෑ ඒමකද චිත්‍ර පිටි පස්සේ ැන්වසේ ලියේල තියෙනවා ඔහුගේ නම සහ අවුරුත්්ද එද්දා සටසය හතලෙස් ත ලෙස හෝම් සේගැන කීවේ තවත් සොල්පයක් පමණි එහෙත් බේබදු සල්ලාලයක්ගේ සිතුුවමට හෝම් සාකර්ශණය වූ බවක් මම දුට්ටවෙමි රාත්‍රී ආහාරයගෙන අවසන් වන තුරුම ඔහුගේ දෙනෙත් දිගින්දිගටම මේ ඒ චිත්‍රේ වෙතට යොම වී තිබෙනයුරු ම දුටවෙමු. නමුත් ඊීට හේතුව මට හරි හැටි දැනගැනීමට හැකිූයේ රාත්‍රියයාහාරය අවසන් කොට සර්හෙන්න්රිසිය කාම්බරේට කිය පසුවය හෝම්ස්ගේ සිතුවිල්ලි දහර ගලාගේ කුමනා ආකාරයට දෙ යන්න එවිට මට දැකගැනීමට හැකිවිය. තම නිදන කාම්රේ ඉටි පන්දම අත්තිංගත් ඔහු භෝජනාගාරය වෙත යලිත්මාක් හැඳවාගෙන ආවේය. මීළග ඔොහු ඉටි පන්දමලංකලේ කාලේවිසින් දුර්වර්ණ කරතිබූ හිියුගෝ බැස්කවිල්ගේ සිතුවම වෙතටයි. මොනවද වොඩ්සන් ඔබට පෙනෙන්නේ. චිත්‍රේ තිබුණේ පිහාටු සවිකල හිස්වැැස්මක් පැලඳී ලේස් කොලරේ සහිත ඇඳුමකින් සැරසුනු පුද්ගලයකුගේ මහුණය. අක්බඹරු කෙස්රෝද නලලට පැටී තිබුණු අතර මුව සිහින් දෙතුොල්වලින් සෑදුණු එකක් විය. ඒ තිරිසන් ගති ඇත්තිෙකු ගේ මහුණනක් නෝවනැති. ෙනෙත් තුොල තිබුණේ අනුකම්පා විරහිත්ත පවකි ඔබ හඳුනන කෙනෙකුගේ පෙනුමක් නැත්ත හකු ඇටේ තියනවා සැහෙන්දරිගේ පෙනුමට සමාන බවක් ඕ! යන්තමින් වගේ නමුත් මොහොතක් කොහොමි ඉන්න පුට්ටුවකට නැගුණු හෝම්ස් තම දක්කුණු අත චිත්‍රේඉදිරෙන් හරස්සත්තට තබා හිවුගෝගේ හිස්වැස්ම සහ කෙසාාවරණය කළේය වම්මතේ තිබූ ඉටි පන්දම චිත්‍රේට ලංකොටට ඒ ආලෝක මත් කළේය දෙයි අන්ට ඔප්පෙච්චාවේ. මට කෑගැසුනේ අතිශය පුදුමේණී. චිත්‍රෙන් මතුූයේ ස්ටෙපල් පන්ගේ මුහුණයි. හහා! දැන්නම් ඔබට ඒක හොඳටම පෙනෙනවා නේද. මං මගේ අස්තිික පුොහුණු කරගෙන තියෙන්නේ මුහුණුවලේ අතාස්වභාවය නිරීක්ෂණය කරන්න. ඒවටේ ඇති ඇඳුම් පැළඳුන් සමඟ බලන්න නෙමේ අපරාධකාරයෙකු වෙස්වලාගෙන ඉන්න කොට ඒ වෙස්මාරු අතරින් හුණන හඳුනාගැනීම රහස් පරක්ෂකයකුට අත්්‍යවශ්‍යයි. ඒක ඔහු ප්‍රධ්‍යක්ෂ වශයෙන් දැන සිටිය යුත්තු මුල්ම පාඩමක් ඒක නම් හරිම අ අපූරු දෙයක් ස්ටෙපල් පන්දිහා බලාගෙන ඔහුගේ චිත්‍රයක්ඇැඳල වගේ මම කීවමේ මොකක්ද දන්වද වොටසන් මේකෙන් පෙන්වන්නේ. පරම්පරාවේ ආධිචාරිිත්‍රයක් නැවත මේ ලෝකේට පැමිණීම. ඒ ආයික පෙනුමෙන් පමණක් නෙමේ අර කලකට පෙරමියගේ පුද්ගලයාගේ අධ්‍යාත්මික ගුණාංග පවා අලුත් තැනැත්තාට පිහිටා තිබෙනවා පරම්පරාවක අයගේ මුහුණු සිතුවමට නඟාපුවා හරියටම අධ්‍යනය කළොත් ඒකම ඇති කෙනෙකු නැවති එපදීම කියන ධර්මතාවය විශ්වාස කරන්නෙකු කිරීමට මේමි නිසා බැස්කවිල් කෙනෙක් ඒක නම් සහතිකයි පරම්පරාවේ උරුමේ බාරගැනීමට සැලසුම් ඇතිව මමැසනිී හරියට හරි අහම්බෙන් මේ චිත්‍රය දැකගන්න ලැබීම අපට වඋුණු වාසියක් ඒක තමයි අපේ දම්බලේ අපට හමුනොවී තිබුණු පුරුක. අපි ඔොහුව අල්ලා ගන්නවාාවොත්සෙන් අපි ඔහුව අල්ලා ගන්නවාමයි. හෙටරාත්‍රී වෙනකොට ඔහු අපේ දැලේ පැටලිලා ඉවරයි. ඒ ගැන මට දවරලා සාහතික වෙන්න පුළුවනි. සමනලයකු ඔහුගේ ගොටුදැලේ පැටලී අසරන වෙනවා වගේ උස්ටේපල් පනුත් අපේ වූලේ හිරවෙනවා තව උමනා කරන්නේ අල් පෙනෙත්තක් කාර්්පතක් සහ කියරල මෝඩි කෑල්ක් විතරයි. පතේ නමලියලා අපි ඔහුව එකතු කරමු பேකරවීදිී අපේ අපරාධ කාරයන්ගේ එකෝට චිත්‍රෙන් නිවතටයමින් ඔහු ශබ්දනගා සිනාසුනේ ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන ආකාරේණි ඔහු නිතර මේයායුරින් සිනාසනු මට දකින්නට ලැබී නැත. එම සිනාව සෑමවිටම අපරාධ කාරයින්ට නම් ගෙනාවේ යහපතක් නොවේ මම පසුවදා උදෑසනම්ම අවදිවීමේ. එහෙත් හෝම්ස් මටත් කලින් අවදි වී සිටි බැ් දුටවෙමි මැඳරවෙෙක්ත වැටුණු පාරදිගේ ඔහු මැතුුරවෙත එන අයුරු හැඳ පැළද ගැනිතී ම දුට වෙමි අද බොහොම වැඩකටයුතු තිබෙන දවසක් හෝම්ස්කීවේ සතුටෙන් තම දෑඇත්තකට පිරි මඳමිනි දැන් සියල්ල නියම තැන්වලට නියම සලස්මට එලලයි තියෙන්නේ දැල්ලදීම තව ටික වෙලාවකින් පටන්ගන්නවා දවස ගෙවී ඇන්න කලින් අපට දැනගන්න පුළුවන් ප්‍රතිඵල සිහින් හකුතිබෙන යෝද පයික් මාලුවා අපේ දල පැටලලාද එහෙමනැත්තන් දැලේ සිදුරුවතරින් පැනල ගිහිල්ලද කියලා ඔබ විල්ලුව පෙදසිට ගිහිංආවද මමගයාා ග්‍රීන් පන් වෙත එහෙගිහින් සල්දන්ගේ මරණය ගැන දන්වලා ප பிர්‍රින්න්ස් ටවන් බන්ධනාගාරයට විදුළ පුවතක්කැව්වා ඔබ කවුරු තේ ප්‍රශ්ණයට පැටල වෙන්නේ නෑ කියලා මටපුළුවනි සහතික වෙන්න ඒ අතරම? මං මගේ විශ්වාසවන්ත කාට්‍රයිට දැනුන්දීමක් කළා මා ආරක්‍ෂා සහිතව ඉන්නාම් බවට මං හෙමදන්වලලා යව්ේ නැත්තාං මගේ අතුරුදහන්වීම ගැනෝහු බයිට පත්වෙනවා තමන්ගේ ස්වාමයාගේ සෝහනළඟ දැවටෙමින් ඉන්න බල්ලෙක් වගේ ඔහුත් මගේ ගල්ලෙනේ බලා ඉදීදී එතකොට අපේ ඊළඟ පියවර මොකක්ද. සේහෙන්ද්‍රි හමුවීම ආ! මේන්නේ අපි කියනකොටම සුබූ දෑසනක්වේවා හෝම් ස්මාත්‍යයා ට ඔබ පෙනෙන්නේ හරියට මහා සංග්‍රාමයකට සූදානම් වෙන හමුදා ජනෙරාල්වයේක් වගේ ජනරල් තමන්ගේ දෙවෙනයා සමග සංග්‍රාමය සඳහා සැලසුම් සකස් කරනවද සර් හෙන්රිිකීවේ අපසිත්ති ැනට පැමිණෙමිනි ඔබෙන් ඉරක්ෂණය හරියටම හරිහෙන්ද්‍රරි දැ ොට්සන් මේ ඇවිත්තිෙන්නේ මගේෙන් උපදෙස්ගන්න මාත්තාාවේ ඒකටම තමයි ස හෙන්ද්‍රිකීය ඔබට අද ඇට ස්ටපල්ටන් සමග මිරිපිට්නිවසේ රාත්‍රයේ භෝජන සංග්‍රහයකට ආරාධනා ලැබිල තියෙනවා නේද මම් බලාපොරොත්තු වෙනවා ඔබ දෙදෙනත් මාසමග ඒවි කියලා උස්ටෙපටල්ලා ආගන්තුක සත්කාරයට හරිම කැමති ඔබ දෙන්නාත් කෑමට අාවොත් ඔවුන් බොහොම සන්තෝෂ வேේරී මට කියන කනගාටයි ෝත් සන්ටල්මටයි ලන්ඩනේට අන්න සිදුවෙලා ලන්ඩනට ඕ. මංහිතන්නේ මේ වෙලාවේ මෙහෙයින්නවාට වඩා ලන්ඩනයේදීමම බ්‍රොහොම ප්‍රයෝජනවත් වේවි සහෙන්ද්‍රුගේ මුහුණ අප බලා සිටියදීම වෙනස්විය මංහිතුය මේ වැඩේ ඉවරයක් වෙනකන් ඔබ දෙදනා මෙහේ ඉඳීවි කියලා මේ බැස්කවිල් මඳරවත් විල්ලුවවත් මනුස්සේකුට තනයගඉන්න පුළුවන් තැනක් නෙමේ සෑහෙෙන්ද්‍ර පැවසේ දෝම්නස් ස්ොරේණනි මගේ හිතවත් මිත්‍රිය මේ හන්න හෝම්ස්කීවේ සර්හෙන්ද්‍රි අමතමනි ඔබ මාගැන සම්පූර්ණ විශ්වාසය තියන්න ඊළඟට මං කියන විදිහට කටයුතු කරන්න මෙහෙම කරන්න ඔබට පුළුවන්ද අපි රාත්‍රීභෝජනයට එන්න බොහොම කැමැත්තෙන් හිටිබව ඔබේ යාළුවට කියන්න නමුත් බොහොම හදිස්සි අත්්‍යවශ්‍ය කටයුත්තක් සඳහා අපට ලන්ඩන්නන්න සිදුවනා කියලා කියන්න අප දින කීපයකින් නාපහෝ දෙෙවංශරයට එනවා මගේ ඒ පනිවිටය අමතකනොකර ඔවුන්ට කියන්න ඔබට පුළුවන්ද ඔබ ததிින්ම කියවානම් මமேයේ පணிவிடே දෙන්නම් சர் ஹெட்්‍රකය மං ඔබට ඇත්තමයි කියන්නේ අපට වෙන විකල්පයක් ඉරිවෙලා නෑ මේ අවස්ථාවේ අප ලන්ඩනේටයාමට තீர்ණே කිරීම ගැන ස හෙන්්‍රීම හත් සිත්වදනාවට පත්වී සිටි බැව් මට පැහැදිලි විය ඔහු සිතන්නට ඇත්තේ අප ඔහුට අත්‍යවශ්‍යම මුහොතක ඔහු අත්හැරදමා අපේ කඩයතුවට ලඩනේටයාමක් விලසිනි බ දෙதෙන යන්න පිටත් වෙන්නේ कोොයි වෙලාවටද ඔහු විමසுේතරම් උනන්ந்துුවකින් නොවේ උදේ තේපානය අවසන් කළ වහාම අපි පිටත්වෙනවා අපි குම්බි ට්‍රේසි දක්වා යන්නේ අශ්ව කරත්තෙන් වාපසෝ ඔබවෙත්තට එන බව සහතික කරන්න ඕட்සන් ඔොහුගේ බඩු මෙහේ තිියலைයාවී ුවත්සන් ලියුන් කෑල්ල කලියන්න ස්ටපන් ටැල්ලට රාත්‍රීභෝජනයට ඔබට එන්න නොහැක්වීම ගැන සමාවඇයදලා ඒ කලියන්න ටත්த்தித்தைයි ඔබது தනා එක්ක ලන්ඩන්යන්න சர் හெන්රි කියය මොන එ එකකටද මෙහේට වෙලාමන් තනියමිඉන්නේ. මොකටද කියලා මං කියන්නම්. சர் හெන්றி මෙතන තමයි ඔබේ රාජකාරිය කිරීමට ඔබට ලබී තියෙන තැන මන්නියම කරන විදියට කටේතු කරනවා කියලා ඔබ මට පොරොන්දනා මෙහෙ අවතින්න කියලා මමයි ඔබෙන් ඉල්ලා හිටින්නේ. හොඳයි එහෙමනම් මමඉන්නම්. தவேක උපදසක් තියෙනවා. ෝීය අද මිරිපිට් නිවසට ඔබ අශ්වකරත්තෙන් යායුතුයි නමුත් අශ්කරත්වය පර්කෙන්න් සමඟ ආපහුයවන්න ඔබ අපපහු ගෙදරයන්නේ පයින් කියලා ස්ටෙපන්ටන්ලටත් තැනගන්න සලස්වන්න විල්හුව හරහා ඇවිතගෙනෙන්න ඕ ඉතිං ඒදේම නේද මට කොහොමටවත් කරන්නේපා කියලා ඔබ කීපවාරයක් අනතුරු ඇඟෙවේ මේවාරේ ඔබ එහෙම කරන එක ආරක්ෂා සහිතයි ඔබේ හිතේතියන எதிතරகම ගැන தாயிரிய ගැන මටහොඳ விශ්වාසයක් තියෙනවා එහෙමනැත්த்தං ඔබට ஏதே කරන්න කියලා மாං කියන්නனෑ ඔබ பைம்ம ஆයுத்துයි අදරට හොந்தை மමඒත් කරන්නම් ඔබ යායුත්තේ මිරිපිට් නිවසේ ඉඳලාෑ විත් ග්‍රිම්පන් මාවත්තට වැටෙන පාරේ පමණයි ඒක යන්නේෙ ඔබේ නිවසට එන සාමාන්‍ය පාරේ ඔබෝබය ජීවිතේයට ආදරයක් ඇැති නිසා විල්ලුවේ වෙනත් කිසිම පැත්තක්ක කිසිම පාරක යන්න එපා. ඔබ කියන විදිහට කරන්නම්. බොහොම හොඳයි දැංඉතින් උදේ තේපානය අවසන් කළ හැට්ටියම අප යායුතුයි හවස්වෙනකොට අපි ලැඩනේ ඉන්න ඕන ෝේම වැඩ පිළිවෙල ගැන මම එමහත් පුදුමයට පත්වේමි අදූදේ තමා අපපසු ලන්ඩනට බලා යන බැව දීයේ රාද්‍රේ හෝම්ස් ස්ටෙපල් ටැන් සමඟ කී බැව් ඇත්තක එහෙත් ඔොහු මාද කැඳවාගෙන යන බවක් මම කිසිසේත් නොසිතුවමේ මීළඟට මට තේරුම් ගැනීමට නොහැකුණු කරුණූයේ මෙයයි සෑ හෙන්ද්‍රිගේ ජීවිතයට මේ මොහොතේ බලවත් අවධානමක් ඇතයි හෝම්ස්ම පවසයි එසේත් තිබියදී අප දෙදනා හෙන්න්රි ලංඟ නොසිට ආපසු ලන්ඩනයට ආයුත්තයයි. කෝම්ස්ගේ අනට ගීකරුවීම මෙස මට වෙනත්විකල්පයක් නතිබුණ මේ අනුව අමනාපගත්තයෙන් සිටි සර්හෙන්දරිට ආයුබෝවන් කියා අපි බැස්කවිල් මැතුරෙන් පිටත්වේ ගියමු. පැකීපයකින් කුම්ට්‍රසි දුම්බ්‍රියල් පොලට ලඟාවීමට අපට හැකිවිය. මේළඟට අප පැමිණ අශ්වකරත්්‍යය ආපසු බැස්කවිල් මැதுරවෙත යව්වෙමෝ ළமே කපේනතුර வேේතිකාාවේ බලා සිටියේය. මොනහරි වැඩ කටයුතු තියෙනවද මහත්්‍යයා ඔහු විමසීය. காார்ட்ரைයිட் மேන துூම්්‍රියෙන් ඔබ අන්නඕන ලண்டනේට. එහේට ලඟාාවුණු ගමන්ම மං එවන විදියට ස. හන්්‍ර බැස්කවිල් නමට විදුළ පුවතක් කෙවන්න. ඒකේ සඳහන් කරන්න මට අමතිකවී කිය සටහන් පොත ඔහුට හමුවනොත් ඒ ලයාා පදිංචි තැපෑලෙන් බේකර්රීදියට එවන්න කියලා ඕහු මහත්තයා කාටරයිට් දැංගිහින් දුම්්‍රියපුොලේ කාර්යාලෙන් විමසීමක් කරන්න බලන මගේ නමට කෞුරු හරි එව විදුලි පනිිවිට එහෙම ලැබිල තියෙනවද කියලා ඔහු හෝම්ස් නමට ලැබේ තිබුණු යුදුලි පූතක් රැගෙනාවේය හෝම් සය මාතට පත්ගළේය එහි සඳහන් වූයේ යුදුලි පුවත ලැබුණා අත්සන් නොගල වරන්තුව කරැගෙන යි හතලිගේ දුම්්‍රියෙන් නගේනි ලෙස්ටට මේමං උදේයවූ විදුළි පූතකට පිළිතුරෝ බිස්කොට්ලනයාටිහි සිටින නිල රහස් පරිීක්ෂකයන්ගෙන් දක්ෂම පුද්ගිලයා අහු කියලයි මට හිතෙන්නේ සහරවිට අපට ඔහුගේ උදව් අවශ්‍ය වෙන්න පුළුවනි. දැන් ඕෝට්සන් අපට තියෙනවා කටයුත්තක්. ඒ ඔබ හමුුවී දැනගත් ලෝරා ලයොන්ස් මහත්මිය හමුුවීම අපේ කාලේ ගත කරන්න යොදාගත්ත හැකි හොඳම ක්‍රමයයයි. ෝස් තම ඩටයුතු සැලසුම් කරගි නැති ආකාරිය දැම්මට පැහැදිලිවීමට පටන්ගෙන ඇත. ඔහු සර්හෙන්න්රිිලාවා ඉටු කරගන්නේ අප දෙදෙන සැබවිම්ම ලන්ඩනේ බලා පිටත්තගේ බව ස්ටෙපන්ටැන්ලාට ඒත්තු ගැන්නවීමයි. ඊලන්ට අපේ උදව් සර් හෙන්න්රිට මනාවෙන මොහොතේ එතනටයාමට අපට බාධාවක් නැත කට්‍රයිට් ලන්ඩනේ සිටේ වන විදුලි පුවත් පත ගැන සර්හෙන්්‍රි ස්ටපන්ටන්ලාට කියනු නොවානුමානය. එවිට අවසන්සක සංකාද ඕන්ගේ සිත්වලින් ඉවත්වනු ඇත හෝම් සඳහන් කල මාළවා වටා එලු දැල් දැන්ටමත් අදවීගෙන යාමට පටන්ගෙන ඇති බැව් මට පෙනුනිි ලෝරෑ ලයන්ස් මහත්මියගේ කාර්යාලයේ සිටියාය ශලකෝම් ස්තමකතාාව අරඹූ ආකාරයෙන් ඇය පුදුමයට පත්්බවක් පෙනුුණි ඔහු තම ප්‍රශ්න කෙලින්ම්ම ඇසූ අතර කරුණු හෙළිකරේ අවංකායුරණේ. සර් චාල්ස් ලස්කවිල්ගේ මරණයට හේතුසාදකූ කරුණු ගැන පරීක්ෂණයක් පවත්වනයක මට බාරවෙලා තියෙනවා හෝම්ස්කීය මේ ඉන්නේ මගේ මිත්‍රයා දොස්තර හොටසන්. ඔබ හෙළිකල කරුණු ගැන ඔහුමට දැනුම් දුන්නා. ඊළඟට මේ සිද්ධියට සම්බන්ධ එහෙත් ඔබ හෙළිනොකළ කරුණු ගැනත් ඔහු මට කිව්වා. මොනුවවද මම හෙලිනොකල. ඔබ පෙළිගත්තා සර් චාල්ස්ට රෑදහයිට ගේට්ුවලඟට ඇවිත්තින්න කියා ඔබ දැනුම් දුන් වගේ. පි හොඳටම දන්නවා ඔහුගේ මරණය සිදුවනේ රෑ දහයට එම ස්ථානයේදී මේ කරුණු සම්බන්ධ වෙන හැටි ඔබ හෙළිකලේ නෑ ඒ කරුණු දෙකාතර කිසිම සම්බන්ධයක් නෑ අහා එහෙනම් මේක මහා පුදුමාක්කාර විදියට අහම්බෙන් සිදුවුණු දෙයක්ද ඒ දෙකාතර ඇති සම්බන්ධය සොයා ගැනීම අපට අමාරු වෙන එකක් නෑ ලයොන්ස් මහත්මය මංකැමතිය කාරණ හැම එකක්ම ඔබට අවංකව හෙළිකරන්න ස චාස්ගේ මරණය මිනීමැරුමක් බව අපට විශ්වාසයි එතුකට මේගැන ශක්ෂි මත්තුවවෙති මේකට පටලවෙන්නේ ඔබේ මිටත්‍රයා ස්ටෙපල්පන් පමණක් නොවෙයි ඔහුගේ බිරිඳත් මේකට පටල වෙනවා කාන්තාව හිඳ සිටි තැනින් නැගිට්ටේ ඉහළට විසිුණු අයුරණේ ඔහුගේ බිරිද ඇයට කෑගසුනේ ඒකාරණය දැන් රහසක් නෙමෙයි හෝම්ස්ගේර් ඔහුගේ සොහොයුරිය හැටිට පෙනීඉන්න කාන්තාව ඇත්තෙම්ම ඔහුගේ බිරිඳ ලයිොන්ස් මහත්නියය යළිත්වරක් තම අසුනේ හිඳගත්තාය. ඇය තම දෑඇත්වලින් පුටුවත් අල්ලාගෙන සිටියේ දැඩිග්‍රහණයකිනේ ඒ සමගම ඇගේ රෝස පහැතිනිය පොතු සුදු පැහැට හැරී තිබුණු අයුරු මමදුට්ටවෙමි ඔහුගේ පිරිඳ. ඔහුගේ පිරිඳ ඇයි අලිත්වරක් කීවාය ඔහු විවාහුණු කෙනෙක් නෙමෙයි. හෝම්ස් තම රහි සැක්්ලුවේය ඒ තමා කිවූදය ඇයට පිළිගත නැහැකි නම් තමටීට කළහැකි දෙයක් නොමැති බව හඟවමිනි මට ඔප්පු කරලා පෙන්වන්න මට ඔප්පු කරලා පෙන්වන්න ඔබට ඒ කළහැකිනම් කියවූ ඇගේ දෙනත්වලින් පිට වූයේ ගිනි විහිතුවන බැල්මකි වචනවලින් පවසනවට වැඩියමක් එම බැල්මෙන් පැවසිනි මංආාවේ ඒකට සූදානම් වෙලා හෝมම්ස්කීවේ තමසාක්වෙන් කඩදාසි කීපයක් එල්යට ගනිමිනි බලන මේ චායාරූපය මේ අවුරුදු හතරකට කලින් යෝ කීතිී ඒ ජෝඩුව එකට හිඳගත් ඡායාරූපයක්. පැන්ඩලියර් මහත්්‍යයා සහ මහත්මිය කියලා ඒක ලියල තියෙනවා. නමුත් චායාරූපෙන් නොහු හඳුනාගැනීම උබට අපහසු වෙන්නෙ නෑ ඔබ ඇව දැක්ක තියෙනවානම්. චායරූපෙන් ඇය හඳුනාගැනීමටත් හැකිවේදී. මේ තියෙන්නේ වැන්ඩලියර් මහත්්‍යයාගේ සහ එම මහත්මියගේ පෙනුම ගැන. ඕු නැසින්දකඇති විශ්වාසවන්ත සාක්ෂිකරුවන් කළ විස්තර. ඒ ඔවුන් ශාන්ත ඔලිව ෞද්ගලික පාසල පවත්වාගෙනගිය කාලයේ ඔවුන් දෙදනා ගැන විස්තර. මේවා කියවලා බලන්න. ඔවුන්ගේ අනන්න්‍යතාවේ ගැන තවමත් ඔබේ හිතෙස් ඇය චායාරූපය දෙෙස බැල්මක් හෙලුවාය. ඊළඟට ඇය අප දෙෙසට යොම්මු කලේ බලාපොරොත්තු කඩුවුණු ගැහැනියකගේ මුහුණයි. හෝම්ස් මහත්්‍යයා මටමගේ ස්වාමි පුරුෂයාගෙන් දික්කසා දෙයක් ගැත හැකිනම් මා විවාහකරගන්නා බවට මේමිනිහා පොරොන්දු වනා දැන් මට හිතාගන්න පුළුවනි හැම ආකාරයකින්ම මොහු මට කියලතියෙන්න්නේෙ බොරු ඔහු මට එක මේක වචනයකින් ඇත්ත කියල නෑ ඇයිඒ ඇයි මංගිතුවා ඒ මගේ යහපත වෙනුවෙන් කියලා නමුත්දැන් මට ඇත්ත තත්වය පේෙනවා ඔහු මාවාත කොළුවක් කරගෙන මං හුගැන විශ්වාසය තැබවා නමුත් ඔහු ඒක සම්පූර්ණයම කඩ කරලා මංමොකටද ඔහුව ආරක්ෂා කරන්නේ මේ හැම ප්‍රශ්නයක්ම මතුවී තිබෙන්නේ ඔහු කළ කුරිරු ක්‍රියා නිසා මොම් මොකට දොහුව ආරක්ෂා කලන්නේ ඔබට ඕනෑම දෙයක් කහන්න මං කිසිම දෙයක්හංගානෙන ඇත්තම කියන්නම් මං එක දෙයක් ඔබට දවරා කියන්නම් හෝම්ස් මාත්්‍යයා අර ලියුමලියනකොට මං හීනකින්වත් හිතුවන ඒකෙන්නේ වයිසක මහත්්‍යයාට විපතක් වේවි කියලා. ඔහු තමා මට ඉඳපු හරුණාවන්තම මිත්‍රිය නෝන මහත්මිය. ඔබ කියන දේවල් ඇත්ත බවට මට විශ්වාසයි. මේ සිද්දීන් නැවතවාරයක් කියනයක ඔබට වේදනා සාගත අත්දැකීමක් වෙන්න පුළුවනි නමුත් තේදේවල් මමකිව්වොත් ඔබට පහසු වෙන්න පුළුවනි මං කියනදේ වැරදි නම් මාව නිවැරදි කරන්න. එහෙම ලිවුමක් යවන්න කියලා ඔබට යෝජනා කලේ ස්ටෙපල් පන් එහෙම නේද. ලියවමේල් ලිවෙයුතු දේවල් ඔහු වචරෙන් වචනය කියව්වා මාකලේ ඔහු කියන දේවල් ලිවීම පමණයි. ඊට හේතු වශයෙන් නොහු කියන්න ඇත්තේ දික්කසබ්දන අඩුව සඳහා ඔබට අවශ්‍ය මුදල සර්චාල්ස්කගෙන් ලබාගන්න පුළුවන් කියනේක හරියටම හරිමහත්තයා ඉතිං ඊළඟට ඔබ ලියුමේ අව්වා නමු සර්චාල් සමුවීමට යාමට ඔබට ඉඩහරියනෑ ඒ කොහොමද ඔහු කිව්වා මේ දික්කසාදේට වෙනත් කවරුවත් මුදල්වදම් කලොත් ඒ හුගේ ආත්මෞරවේයට කැලලක් කියලා. ඔහු දුප්පතෙක් වුණත් අපි දෙන්නගේ එක්වීම සඳහා තමන් සතු අන්තිම පැන්සේදක්වා වියදම් කරනවා කිව්වා. ඔහු බොහොම පිළිවලකට වැඩකරන කෙනෙක් විදියටයි මට පෙනෙන්නේ. ඉතින් මරණය පිළිබඳ පුවත පුවත්පතේ පලවන තුරු ඔබේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියනෑ. නැහැ. සචාල් සමුවීමට ඔබ කල්තබා සැලසුම් කරගෙන හිටියා. ඒ ගැන කිසිවක් හෙලිනොකරන ලෙස ඔබට කිව්වා දිවරන්න ඕ ඒකතමා අහුකලේ සර්චාල්ස්ගේ මරණය සිද වී තියෙන්නේ ඉතාම අබිරහස් විදිහට කියා ස්ටෙපල්පන් කිව්වා හමුවීමට සැලසුම් කරගත් පව එලියෙට අාවොත් මරණය ගැන මාව සැකකරාව කිව්වා එහෙම කියලා මාව බයිකරාම මන් නිශ්්‍යබ්ද වුණා ඕ! ඒක හරි නමුත් ඔහු ක්‍රියා කළ ආකාරය ගැන ඔබේ හිතේ සැකපහල් වෙලායි තිබුණේ සිවක්කීමට පැකලුණු ඇය වීම බලාගත්තාය ඔහුගේ පිළිවෙල මන්තේරුම් අරගෙනයි හිටියේ ඇයි කිව්වාය නමුත් ඔහු මට විශ්වාස වන්තව අවංකව හිටිය නම් මමත් එහෙම ඉන්න ඉද තිබුණා මේ හැම දෙයක් ගැනම කල්පනා කලාාම මට කියන්න පුළුවන් එක්තයයි ශල කෝම්ස් කියීය ඒ තමයි ඔබ බේරුුණේ ලොකු බේරිල්ලක් ඔහගේ රහ ස්ඔබ දැන හිටියා ඒ කරුණු ඔහු හොඳින් දැන හිටියා එහෙම වෙලත් ඔබ තවමත් ජීවතුන් අතර ඉඳීම ලොකු වාසනාවක් මාස ගණනක් තිස්සේ ඔබ ගමන් කරමින් ඉදල තියෙන්නේ බයානක ප්‍රපාතයකට වොහොම සමීපව ලයිොන්ස් මහත්මය යළිත්වරක් ඔබහමුවන්නට අපට උමනාවේ වී ඉක්මනට ඔබට සුබ සැන්දාවක් පතලා අපි සමුගන්නම් ලඩනේ සිටා සීක්‍රග්‍රාමේ දුම්රිය බලාපොරොත්වෙන් අපි දුම්්‍රිය පොලේ වේදිකාවේ රැඳී සිටියමු අපේ ගැටලුව ක්‍රමක්‍රමෙන් විසඳීගෙනයි යන්නේ වොත්සන් හෝම්ස්ගීය බාධක අවහිරතාඉන්න එක අප ඉදිරියේ දියවෙමින් යනවා ඉතාම ශෝක්ෂ ආකාරයට ක්‍රියාත්මක වෙන මේ වගේ බයන්නක අපරාධකායකු ගැන මෑතකාලේක අහන්න ලැබිලනෑ ඒක තනිකතන්දරයක් හැටියට ගල්පා කියන්න මට ඉක්මනින්ම හැකිවේවි අපරාධ විද්‍යාව හදාරෙන සිසුන් දන්නවා ඇති මීට බොහෝදුරට සමාන සිදුවම් දෙකක් ගැන එකහැටහාය අවුරුත්දේති කුඩාරසියාවේ කොත්නෝ නගරේ සිදුව වූ සිදුවීම අනික උත්තුරු කැරුලෝයිනාවේ ඇන්ඩසන් මින මැරුම නමුත් මේකේ තියෙනවා අනික් අපරාධ දෙක්කේම නොත්තිබුණු ඉතාම සුවිශේෂී ලක්ෂණ මේ දරුණු මිනිහට විරුද්ධව නඩුවක් උසාාවිය ගොුණු කරන්න තවමත් අපට ප්‍රමාණවත් තරම් ශාක්ෂිණෑ. අදරෑ අපි නින්දට යන්න කලින් මේක සම්පූර්ණයම පැහැදිලි නෝනොත් ඒක මහ පුදුමේයට කරුණක්. ලන්ඩනේ සිටා සීග්‍රග්‍රමි දුම්්‍රිය වේදිකාවට ළඟාවූයේ මහා හඬක් නංවමිනි. කෙසග සිරුරක් තිබූ එහෙත් බුල්ඩෝගවර්ගේ බල්ලෙකු වැනි රුදුරු මහුණනක් තිබූ මිනිසෙක් පල්මුවැනි පන්තියේ දුම්්‍රිය මැදිරියකින් වේදිකාවට බැස්සේය. අපි තිදෙන අත්තට අතදී ආචාරකර ගත්තමු අපට එක්වරම පෙනී කිය ලෙස්ට්‍රැට් මගේ මිට්‍ර හෝම්ස් වෙත දැක්ක වූ ගෞරවයයි. ඔවුන් දෙදෙන එක්ව. අිරහස් පරීක්ෂණවල යදීමට පටන්ගෙන සෑහෙන කාලේකි හෝම්ස්කෙන් පරීක්ෂණ විදි හැදෑරීමට ලෙස්ට්‍රට්ට හොඳ අවස්ථාවක් ලැබී තිබුණේ හෝම්ස් මහත්ත්‍යයා මොකක්කරි හොඳේකක්ද ලෙස්ට්‍රට් විමසීය අවරුදු ගණනාවකින් ලැබුණු ලොකු මේේක හෝම්ස් ගීය වැඩේ පටන්ගැනීමට කලින් අපට තියෙනවා පැ දෙකක කාලයක් මංහිතනවා ඒ කාලේ තුළ අපි කෑමටිකක් කාල ඉඳීම සුදුසුයි කියලා ඊට පස්සේ අප අමු ඩා්ර් විල්ලුවට ලෙස්ටැට් ඔබ ආශ්වාසකර තිබෙන ලන්ඩනයේ මීදුමයිවත් කරලා ඒවිෙනුවට ඩර්ට්මුවර් විල්ුවේ රාත්‍රියයට හමන පිරිසිදු සුළඟ ආශ්වාස කරමු ඔබේ විල්ලුවට කවදාවත් ගිහින් නැත්ත. කමක් නෑ මේ ඔබ යන මුල්ගමන ඔබට කවදාවත් අමතක වේවි කියලා මං හිතන්නෙ නෑ ශලකෝම්ස් ැන විස්තර කියඇති ඔහුගේ එක් දුර්වලකමක් ලෙස හැඳින්විය හැකි එක්තයක් ඇත. එනම් තමාකිරීමට අදහස් කරන කාරණය ගන්නා ක්‍රියාමාර්ගය කල්තබා කිසිවෙකුට හෙලි නොකිරීමයි. මේට එක් හේතුවක් වන්නට ඇත්තේ මෙවැනි කටයුත්තකදී නායකත්වය ගැනීමට ඔහු තුළතිබූ කැමත්තවිය යුතුය. පරීක්ෂණය සාර්ථ කලෙස විසඳා අවසන තමාවට සිටඉන්නන් මවිතයට පත්කිරීමට හෝම්ස් ආශා කළේය. අනෙක් කේතුව පරීක්ෂණය රාසිගතව සිදුකිරීමට තිබූ. ඇවසිතාවේ බව නොනුමානය, පරීක්ෂණය කිරීමට බලාපොරොත්තුනා ආකාරය අන්‍යන්ට කල් තබාහිළිකිරීමෙන් රහස්සභාවය අඩුවීමේ අවධානමක් ද ඇත. එසේ වූ ත්‍රරාජකාලිය අසාර්ථක වන නිසා සමාර්විටෝහු මෙවැනි මගක් ගන්නවා විය යුතුය. ගේවිතත් මුලසිටම සියලුදේ රහසිගතව තබා ගැනීමෙන් සිදුවන්නේ පරීක්ෂණයටසායවන්නන්ගේ සිත්වල ඇතිවන අප්‍රසාදය හා නොසතුටය. මෙම තත්ත්වෙන් මම බොහෝවිට සිත්වේදනාවට පත්වී ඇත්තෙමි. එහෙත් තෙදාාරාත්‍රී ඩාර්ට්මුවර් විල්ලුවේ අන්දකාරය කළ දිගු ගමනේදී තරම් පීඩාවක් මින් පෙර කවදාවත් මම නොවින්දෙමේ. අප ඉදිරයේ තිබුනේ මහා බැරෑරුම් කටයුත්තකි. මෙහෙම අවසන් සටනට අප සූදානම්ව සිටින මොහොතයි. එහෙත් ඒ ගැන කිසිවක් හෝම්ස් අපට හෙළිකලේ නැත මට කළ හැකිව තිබුණේ ඔහුගේ ඉදිර සැලස්ම අනුමාන කිරීම පමණකි. මොහොතින් මොත අප වෙත ලංවෙමින් තිබු වික්‍රමාන්විත කටයුත්තට මුහුණදීමට සූදානමින් මගේ ස්නායු උත්තේජනය වී තිබුණේ. අප ගමන් කළ පටුමාර්කයේ දෙපස විල්ලුව තිබෙන දුටුවිට මෙන්ම සීතල සුලන් අපේ මුහුණු සිපගනිති අපේ අලිත්වරක් විල්දුවට ළඟාාවී ඇතිබැව මට වැටහොනේ. අශ්වෙන් ඉදිරියට තැබූ සෑමපියවරක් පාසාම කරතරෝධය කැරකෙන සෑමවටයක් පාසාම අපි සුවිශේෂතම වික්‍රමාන්විතයට ලඟාවෙමින් සිතිියමෝ. අප ගමන් කළේ කුලියට ගත් අශ්වකරත්තයකිනි. එහි රියදුරා අප නාදුනන්නකි. එබවින් අපට පැවරී ඇති බාරදූර කටයුත්ත ගැන නිදහසේ කතාකිරීමට හැකියාවක් නොවීය. සිත කළම්ඹී ආවේගෙට පත්ව තිබියදීත් අපට කතාකිරීමට සිදේ සුළුසුළු නොවැදගත් දේවල් ගැනයි. දඩි උත්සාහයක් දරා සිතේ හැඟීම් පාලනය කරගෙන සිටීම බලවත් අප්පහසුවකි. අන්තිමේදී මගේ හිතට විශාල සහනයක් දැනුනි. ඒ අපේ රැතය ෆ්‍රෑංක් ලඩ්ගේ නිවස පසුකරගෙන යන ආකාරය දැකීමනි. එයනු අප සිටියේ බස්කවිල් මන්දිරයටත් ක්‍රියන්විතේ පැවත්වන පිටියටත් නොදුරණි. බස්කවිල් මැදුරේ ඉදිරිදුොළටු දක්වාම අශ්ව කරත්තේ ගෙන නොගියමු. මැදුරවෙත වැටී තිබූ පාර ඇරැම්ඹෙන ගේ්ටු අස්සලදී අපිරියෙන් බැසමු. ඟට කුලි කරුට මුදල්ගේවා එවලේම අපසු කුම්බට්‍රේසි වෙත යනමෙන් ඔහුට දැනුම් දුන්නේෙමු. ලෙස්ටට් ඔබලඟ රිවෝල්වරයක් තියනවද හෝම් සැසීයර්, පොලිස් පරිීක්ෂකවරයාගේ මුහුණට නැගුණේ සිනාවකි කලසමක් මගේ ඇගේ තියෙනවා නම් ඒක පිටු පස සාක්කුවක් තියෙනවා පස්සේ සාක්කුවක් තියෙනවා නම් ඒකේ ආයුතයක් තියෙනවා. බොහොම හොඳයි අපි දෙන්නත් තදිසි්‍ය අවස්ථාවකට සූදානම් වෙලයි යාවේ හෝම්ස්කීය මේ සිදධිය මොකක්ද කියා ඔබ කිසිම දෙයක් විෘතව කියන්නේ නැහැන හෝම්ස් මාහත්තයා දැන් මොකක්ද මේ සෙල්ලම බලාගෙන ඉඳීමේ සෙල්ලමක්. මේක එච්චර ප්‍රසන්න තැනක් හැටියටනම් පෙනෙනෙන ඇත්තමයි. ලෙස්ට්‍රෙට් කීවේ හමාආ සීතල සුලන්රල්ලක් සමග වෙව්ුලා යමිනේ අඳුරින් පිරුණු කඳු බැවුම් දෙසත් විශාල විලක්මන්න ඇතින් දිස්වුුණු මීදුන් කලාපය දෙසත් ඔහු නැත්‍යොම කරගෙන සිටියේය. ඒ ග්‍රීම්පන් මඩ ගහොරුවට එහෙලින් එකතු වී තිබුණු මේදුම් වලාවය. අපි ඉස්සරහිම මට පේනවා ගෙදරක දල්වා ඇති පහන් ලෙස්ට්‍රට්කීය ඒ තමයි මිරිපිට් නිවස හෝම්ස්ගීය. අපේ ගමන කෙලවර වෙන්නේ ඊට ටිකක් මෙහයින්. ඔපට ශබ්ද නගා කතාකිරීමට අවසරනෑ කියන දෙයක් කොඳුරලා කියන්න පුුවන්. අනික පාඇංගිලිවලින් වගේ ශබ්ද නොනැගෙන විදිහට අදිය තියන්න හෝම් සුපදෙස්තුන්නේය. අපි මිරිපිත් නිවස දෙසට නි්ශබ්දව ගමන් කළෙමු. එහෙත් නිවසට යාර දෙසයක් පමණ තිබියදී හෝම් සප නැවැත්වේය. මේ ඇති ඔහු කියය දකුණු පැත්තේ තියෙන ගල් පර්වතයට මුවා වෙලා අපට හැංගිලා ඉන්න පුළුවනි. අපි මෙතනද ඉන්න හදන්නේ. ඕ. අපි හැගිලා බලාගෙන ඉන්නේ සූදානමින් ඉන්නේ මෙතන ඉඳගෙන ලෙස්ටරට් ඔබට පුළුවනි මේ වලක් වගේ තිබෙන පහත් බෙමට යන්න වட்சන් ඔබ මිරිපිත් නිවසට ගිහින් තියනවා නේද කාම්බර තියනේ මොන පැත්තද කියලා කියන්න ඔබට පුළුවන්ද මේ පැත්තේ කෙලවරේ නම් ලැටිස්කහපු ජනල්ල වගයක් තියෙනවා ඒවා මොනවද මහිතන්නේ කුස්සියේ ජනේල ඊට ඉදිරෙන් තියෙන කාම්රේ මොකක්ද අර බොමදීප්තිමත් ආලෝකයක් තියෙන තැන. සැකයක් නෑ. ඒක නං කෑම කාමරය මම කීවෙමි. වීදුරු ජනේල වහලා වනත් ජනේලවල තිරරෙදි අරලා ඔබ හොඳින් දන්නවා නේද වොත්සන් ඔතුන මිදුලයි පාරේ පිහිටීම හිස බාගිට පහත් කරගෙන ශබ්ද නොකර බොහොමහිමින් ඉතිරියට යන්න. ගිහෙන් බලන්න ඕවුන් මොනවද කරන්න කියලා දෙයි අන්ගේ නාමෙන්. අපි ඔන්දිහා සෝදිසියෙන් බලාගෙන ඉන්න බව දැනගන්න ඉඩාරීන්න එපා. මම පාඇගිලි තුඩුවලින් පාරදිගේ ඉදිරියට ගියමි කුරුුවේ ගිය පළතුරු ගස්වට තිබූ මිටිතතා අපපේට ළංුවූයමි. එහි සෙවනැල්ලට මවාවී ඉදිරියට ගොස් ජනිල්රෙද්දක් නොතිබුණු ජනේලයේ වෙත පැමිණමි ඒ හරහා මට නිවසැත්තුලත දැකීමට හැකිවිය. ඒ කාම්්‍රේ සිටියේ පිරිමි දෙදෙනකු පමණි ඒ ස්ටපල් සර් හෙන්ද්‍රී දෙදනය රෞු් මේේසියක් දෙපස මුහුන්ට මුහුණලා වාඩිවී සිටි ඔහු දුම්පානය කරමින් සිටියහ වයින් සහ කෝපි ඕවු නිදිරයේ තබා තිබුණි ස්ටෙපල්පන් බොහෝ පාණවත් පවකින් කතා කරමින් සිටියේය එහෙත් සර් හෙන්රි බීතියට පත්ව සුදුමැලිව සිටිය අයුරෝ මම දුටවෙමි බයංකර සිදුවීම් ගැන අප කීර්තිමත් ඉතිහාසයක් තිබූ විල්ලුව ගැන ඔහුට සිහිවන්නට ඇත. එය හරහා තමා තනිවම ආපසු යන ගමන ගැන සිහිවි ඔහු දැනටමත් බීතියට පත්ව සිටියා වියයුතුය ස්ටපල්පන් පුටුවෙන් නැගෙට කාම්බරයෙන් පිටවීගයේ මා බලා සිටියදීමයි. ඒ අතරේ සර්හෙන්්‍ර තම වීදුරුවට වයිම්පුොරවාගෙන පුටු ඇන්දට හේත්තු වූයේ සුරුට්ටුවක්ද උරමිණේ මුලින්ම මට අසන්නට ලැබුණේ දොර කැරෙන ශබ්දයකි ඊළඟට බොරලු පොළවක් මත ගමන් කළ කිසවකුගේ බූද් සපත්තුවල ශබ්ධය අසන්නට ලැබුණේ ඔහු කවුරුවනත් ඉදිරියට ගමන් කළේ මා සැඟවී සිටි කෙටිතාප්පයට අනෙක් පැත්තෙනේ මදවේලාවකින් මම තාපය උඩින් බැලීමි ස්ටෙපල්පන් ඉදිරියට ගොස් වත්තේ කෙලවරක තිබූ මඩුවක් ඉදිරියේ නැවතුනේය ඉන් පසු යතුරු තහඩුවක යතුරක් කැරකුණු ශබ්දය සහ හු මන්්ුවට ඇතුූුණු ශබ්දය මට ඇස්සිනි ඉන් පසු මඩුව ඇතළතින් අසන්නට ලැබුණේ සත්තත්කුගේ දැංගලීම වැනි අමුතු ශබ්දයකි ඔහු ඇතුළත සිටි කාලය මිනිත්තුවකට වැඩි නොවේ ඉන් පසු තවත්වරක් යතුර කැරකවෙන ශබ්දය සහ ඔහු තාපය අනෙක් පැත්තේ නිවස දෙසට ගමන් කළ ශබ්දය අසන්නට ලැබුණ ඔහු කලින් සිටිකාම්්‍රේයට ඇතුළු වී සෑ හෙන්ද්‍රි වෙතගේය මම අපසු පැමිණ මිතුරන්වෙ ගොස්? මට දකින්නට ලැබුණු දේය විස්තර කළමි ඔබ කියන්න වොටසන් කාන්තාව එතන හිටියේ නැහැ කියලද ඕ ඇනම් පෙනන්න හිටිය නෑ එය මන ඇත්තේ කොහේද කුසයරෙන්න වෙන කොහෙවත් එලියක් නැහැනේ ඇය කොහේයින්නවද කියලා මටනා හිතාගන්නා මාරයි ග්‍රීම්පන් මඩවගුරේ ප්‍රදේශයට ඉහලින් ප්‍රමාණයෙන් නිතාවිශාල ගන මීදුම්වලාවක් රැඳී තිබුණු බව මම කලින් පැවසුවමි ැඳින් හැම සුළඟත් සමග මෙය කෙමෙන් කෙමෙන් අප සිටි දෙසට පාවීන්නට පටන්ගත්තේය இන් පසු එය අප ඉදිරයේ නැවතුනේ ගණකම් මෙන්ම මිටි තා්පයක් විලසිනි සඳේලිය වැටී ඒ දිලිසුනේ හිමමිඳුණු විශාල වෙලක් ලෙසයි ඈතිං ගල් පර්වත මීදුම් වලාවට ඉහලින් දැකිය හැකිවියர் හෝම්ස්ගේ කැලඹීමට පත් මුහුණ ඒ දෙසට යොමුවිය ඒ පාවිියාවේ ඉතා සෙමින් බව දකීති ඔහු තමාටම කොඳුරයාගත්තේ නොයිව සිලිමත් අයුරෙනේ. මීදුම එන්නේ අපි ඉන්න පැත්තටයි වෝත්සන් ඒක අපට බරපතල ප්‍රශ්නයක් වෙනවද. ඇත්තෙන්ම ඕ ඉතාම බරපතලයි මගේ සැලැස්ම සම්පූර්ණයම විනාශ කරන්න පුළුවන් දෙයක් මේ ලෝකෙ තියෙනවනම් ඒ මීදුම දැනටමත් වෙලාව දහයයි. දැඟඉතින් ඔහු තවත් තුගක් වෙලා ප්‍රමාද වෙනකක් නෑ. අපේ සාර්ථකත්වය පමණක් නෙමයි ඔහුගේ ජීවිතය බේරමු වනත් රඳා පවතින්නේ එක දෙයක් මත ඒ තමයි මීදුම පාරට ගලා එන්න කලින් ඔහුට පිටවිය එන්න පුළුවන්ද වැරිද කියන එක රාත්‍රියහස පැහැදිලි සුන්දර එකක් විය තරුවලින් නිකුත්තු වූයේ සිසිලකි එහෙත්තේවා දීප්ති මත්ව බැබලුණේ අඩ සඳෙන් නිකුත්තූයේ මුදු මෙන්ම මදා ආලෝකයකි මුළු දර්ශින තලයම එයින් නැහැවිනි අපි ඉදිරයේ පිහිටි නිවස කලු පැහැයෙන් දිස්විය. එහි එහලට විහිදුණු දුම් කවුලුද දැති පෙලක් ලෙස දිස්සූ වහලයද ක්‍රිදියලියක් විහිද වූ අහසේ කැපී පෙනනි. නිවසේ පහලින් පිහිටි ජනේලවලින් රන්වන් ආලෝක ධාරාවක් නිකුත්විය. ගෙවත්තහරහා වැටනු ඒවා විල්ලුව දෙසට විහිදී තිබුණි. එන්නෙක් ජනේලයක්. හදිසිේම වැසීගියයේය. සේවකයකු කුස්සියෙන් පිටවී යන්නට ඇත. තෞදුරටත් ඉත්‍රවී තිබුණේ කෑම කණකාම්බරයේ ආලෝකය පමණකි. සුරුට්ටු දල්වාගත් මහත්තුරු දෙදෙන තවමත් කතා බහේය. එයින් එක්කායෙක් කිසිවක් සැකනු කළ අමුත්තාය. විල්ලුවෙන් අඩක් වැසී තිබූ සුදු පැහැති ගනමීදම ගැන මම යළිත් සඳහන් කරමි. සුදු ලෝමයෙන් නිම වූ. ෝද ඇතිරිල්ලක් වැනි මේදුුම් වලාකුල සෑම මිනිත්තුවකම මෙරිපිට් නිවස වෙත ලංවෙමින් තිබුණි. එයින් තුනේ මීදුම් කැරලි කීපයක් මේවනවිටත් ජනේලීකින් නිකුත්තුූ රන්වන්නාලෝක චතුරශ්්‍රයක් වසාගන්නට පටන්ගෙනය. ගෙවත්තේ ඇතකිලවරේ තාපය මේවනවිටත් වැසී ගොසිනිේ. ගස්වල ඉහල කොටස සුදු වාශ්පයක් මැදින් නිට යොමු වී තිබුණේ තවත් මිනිත්තු කීපයක් ගතවෙතිී පුළුන් කැරලි වැනි මීතුම නිවස දෙපසින් ඉදිරියට ගලා ආවේය. නිවස ඉදිරි පසදී යලි එක්කෝ මීදුුම් කැරලි ක්‍රමයෙන් ගනවීමට පටන් ගත්තේය නිවසේ පහල කොටසක් දක්නට නොලැබුණේ නිවසේ උඩු මහල සහ වහලේ දිස්සූයේ සුදුපැහැති මුහො දෙක්ක පාවෙන්නා වූ අත්්භූත නෞකාවක් වෙලසනේ. ඉමත් නොයිවසිල්ලෙන් සිටි හෝම්ස් අඩි පොළවේ හැප්පුේය. ඔහු ඉදිරිියෙන් වෝ ගලකට ඔහු අත මිටමොලවා පහර දුන්නේ කෝපේනී. සර්හෙන්රි පෑකාලක් ඇතුළතගේන් එලියට නොබැස්සොත් අපේ වැඩකටේතු ඔක්කොම අවු වෙනවා. හෝම්ස් කීවේය. පැෑ කාලකින් පාරෝක්කොම නොපෙනීයාාවී පැයි භාගයක් අද්දී කිසිම දෙයක් බලාගන්න බැරි වෙනවා. අපේ මේ අත්වත් අපට පේන එකක් නෑ අපි තවටිකක් පිටිපස්සට ගිහින් උස්පිමට නගිමුද මමැසීමී ඕ මටත්හි දෙෙන්නේ හෙම කරන එක හොඳයි කියලා මගේ මිත්‍රයා කියය මීදුම ගණවෙමෙන් ඉදිරියට පාවේ ඇත්ති අපි ක්‍රමයෙන් පිටු පසට ගියමෝ මුලදී නිවසට යාර දෙසියක් පමණ ලගින් සිටි අප අන්තිමේදී සිටියේ නිවසට සතුපුම් භාගයක්. එනම් යාර අටසීයක් පමණ දුරණි එහෙත් සඳපානයේ රිදියලියෙන් නැවුණු මේතුම ඉතා සෙමින් තවතවත් ඉදිරියට ගලා එන්නට පටන්ගත්තේය. අපට තවත් ඇතට යන්න පුළුවන්කමක් නෑ හෝම්ස් ගීය අපි තවත් ඇත්තට ගියොත් සෑහෙන්දරි අපපළඟට එන්න කලින් ස්ටෙපල්ටන්ගේ ග්‍රහණයට අහුේවි ඒකට ඉඩතියන්න වෑ මොනතරම් පාඩුවක් කුනත් අපි ඉන්න තැනමින්ඳමු. ිම දනගසාගත් හෝம்ஸ் கන් පොළොවට ලංකලේය දෙව අන්ට ස්තුූතිවේවා ඔහු එන ශබ්දය මටහෙනවා මංහිතන්නේ ඉක්මනින් ඇවිදෙන්න්නෙකුගේ අඩිශප්තයෙන් විල්ුවේ දැඩි නිහඳතාවය බිඳීගයේයர் ගල් පර්වතාත්තර ඇන තබාගෙන සැඟවී ප්‍රදීධාරයක් සහිද මීතුුම් තාපේ දෙස බලා සිටියமும் අඩි ශප්තය තවත් පැහැදිලිව උස්හෙන් නැසුනේ. මේළඟට තෙරයක් අතරින් මතුවෙන්නාක් මෙන් මීදුුම් කඩතුරාවමැදින් මතුවී ආාවේ අප මෙතෙක් බලා සිටි පුද්ගලයාය. තරුවලියගහෙදුුණු රාත්‍රියයේ, මීදුම නොමති පැහැදිලි අඩවියට පාතාබත්ම ඔහු පුදුමයට පත්්‍රේ වටපිට බැලුවේය. මේළඟට ඉක්මනින් පාරදිගේ පැමිණි ඔහෝ අප සැඟවී සිටි තැන පසුකර ගියේය. මිනිත්තුවක් ගතවීමට පෙර. හ අපට පිටු පසින්නෝ දිගු කද බෑවු මේ හෙලට නගින්නට පටන්ගත්තේය. ඔහු සිටියේ කැලඹුණු මනසිකින් බැව් අපි තේරුම් ගත්තෙමු. ඇවිධානාතරේ ඔහු වම් උරහිස උඩින් හෝ දක්කුණු උරහිස උඩින් දිගින්දිගටම ආපසු හැරී බැලුවේ බයට පත් බැල්මෙනි හෝම්ස්ට කෑගැසුනිේ ආරක්ෂකගුලල් හිල්කර ඔහු රිවෝල්වරය සූදානම් කරගත් හන්ඩ මටඇසනිි සූදානම් වෙන්න ඔ න්නොවූ එනවා. ගන මීදුම් වලාව තිබුණේ අප සිටි තැනට යාර පණහක් පමණ ඉදිරියේනී. මීදුුම් වලාව මත්තෙන් පැහැදිලි එහෙත් තිවුණු නොවූ හඬක් නොනවත්වාම නිකුත්වය. මීදුම් කඩතුරාව ඉරාගෙන ඉදිරියටෙන්නේ කුමන බයංකර දර්ශනයක් දැයි නොදැන. අපි ඒ දෙෙස ඇස්පිය නොහෙලා බලා සිටියමුෝ. මාසිටේ හෝම්ස්ගේ වලමිට සමීපේණී. එක් මහොතකට මම මගේ මිත්‍රයා දෙස බැලීමි ඔහුගේ මොහුණ සුදුමැලිවී තිබුණි එහෙත් ඔහුගේ දෙනෙත් සඳේලිය දීප්තියෙන් බැබලුනිි එමෙන්ම එක් වරම ඉදිරියට යොම වූ දෙනෙත් විශාලවී ගල්ගැසුනිි ඔහුගේ කට බාගෙට ඇර නැවතුනේ අතිශය විමතිය පලකරමිනි ඒ මොහොතේම ලෙස්ට්‍රට් බීතියෙන් මරහඬදී මොනින් අතට විමඇද වැටනේය එක්ෂණයකින් මම නැගී සිටියමි මීදුුම්වලාවිරාගෙන මතු වූ බයංකර සත්ව රූපේදුටු මගේ මනස ඉරිවැටී ගියේය. ක්‍රරිවොල්වරය අල්ලා ගෙන සිටි අත අප්‍රාණික විය යෝද සුනකේකුගේ පෙනුම තිබුණනත් මේ බිහිසුුණ සත්වයාට බල්ලකු යි කිවහැකිද. අගුරුමෙන් කලු පැහැති මෙතරම් විශ්ාල මෙතරම් රෞද්්‍ර පෙනුමක් ඇති බල්ලෙකු මිනි සැසකින් කවදාවත් දැක නැතිබැව සහතිකය උගේ විවෘර්තමකෙන් එලියට ගිනිදැල් විහිදුුණී උගේ ඇස්වටාත් දීප්තිය විහිදුනේ දෙනෙත්වලින්ද ගිනිදල් නැගුණු අයුරෙනි ගේ බෙල්ලෙන් පහලට එල්ලුණු මස්වැදල්ල මෙන්ම හොස්සද ගිනිදල්ව වලින් වෙලි ගොස් තිබූ ආකාරය පෙනුනිි ඒ මෙහිතුම් කඩතුරාව ඉරාගෙන අප ඉදිරිටායේ බයංකර යක්ෂයාගේ දසුන තරම් ප්‍රචන්ඩ බයංකර දසුනක්. කටින් ගිනිදල් විහිදුුණු දත් විලිස්සා ගත් භයංකර යක්ෂයකු වැනි මෙතනන් රෞද්්‍ර සත්වයකු උනවිකාරයෙන් සිහිවිකල් වී මොනතරම් බියකරුසිහෙන දුටුවත් කිසිදාක දක්නට නොලැවනු ඇත. කාලවන්න සුනකයා දිගු පිනුම් පනිමින් ඉතාාවේකයෙන් අපේ මිත්‍රයාගේ පියවර ඔස්සේ ඔහු ලුහු බැඳ කියේය අපි කොයිතරම් බීතියට පත්ව බයන්ට ්‍රත්තවී සිටියාදයත් අපි සිහියලවා ගන්නා විට මේ ශුණක අවතාරය අප පසුකර ඉදිරියට දිවගෝස් සවසන්නය. අපි එක්ෂණයකින් පියවි සිහියයට පැමිණියමුෝ. ඒ ොහොතේ හෝම් සහමම එක්වරමු ට වෙදි තැබුවමුෝ. ඌ මර හඩක් නැංවීය අඩුම වශයෙන් එක් වෙඩි පහරක්වත් ඌට වැදෙන්න්නට ඇතර්. ඌ වෙඩි පහරකාගෙනම නොනැවති ඉදිරියට දිවගේයේය පාරේ බොහෝ ඇතින් සර් හෙන්ද්‍රී ආපසු හැරී බලනු සඳේලියෙන් අපි දුටවමු ඔහුගේ මුහුණ බීතියෙන් සුදුමැලිව තිබුණි කර කියයාගත හැකි කිසිවක් නොමැතිව දත් ඔොසවාගෙන ඔහු බලා සිටියේ තමා ලහු බැඳආ බයංකර සත්වයා දෙසයි. වෙඩි පැරක බල්ලාගේ මරහඬින් අපි දයිරයට පත්වමු. ඒ නොප්පුූ වේ ඌ කළුුවවතාරයක් නොව ප්‍රාණේ සහිත බල්ලෙකු බවයි. ඌට තුवाල සිදුකිරීමට හැකිනම් අපට වූ මරාදැමීමටද හැකිවිය යුතුය. එදාරාත්‍රී හෝමම්ස් ූ ආකාරයට මිනිසෙකු දුවනු මා කවදාවත් තැකනැත. වේගෙන්දිවීමට හැකි අයකු ලෙස මට නමක් ලැබී තිබුණු බව සැබෑය. එහෙත් එධරාත්‍රී ඔහු මා පසුකර ගියයේ මට පියවර ගණනක් ඉදිරියනිි. සර්හෙෙන්ද්‍රි පසු පස බල්ලාදවූ ගමන් මගේ අපි දිවගියමුෝ. ඒ පියාම්බන්නාක් පැනි වේගේකිනි. ඒ සමගම සර්හෙන්න්්‍රී යටටියුගරෙන් නැගූ මරල තෝනි එකක් පසුපස එකක්. අපට අසන්නට ලැබුණි එපමනක් නොව බල්ලාගේ රෞට්‍ර ගර්ජනාවද අපට ඇස්සුන. යක්ෂ බල්ලා සර්හෙන්න්ද්‍රිගේ ඇඟට කඩා පැන ඔහු පිම පෙරලා ගත්තේ මා බලා සිටියදීමය. ඌූ ඉළඟමෝොත්තේ වගේ තිවුණු දත්වලින් සර්හෙන්න්්‍රගේ උගුරුදන්ඩ සැපීමට සූදානම් වූවා පමණි. එහෙත් හෝම්ස් ක්‍ෂණයකින් ඔහුගේ රිවෝල්වරයේ කානු පහක උන්ඩ බල්ලාගේ සිරුර මත හිස්කලේය. දැඩි වේදනාවකින් වූ අවසන්වරට පිටකරේ ගර්ජනාවක් වැනි තිවුණු හඬකි. ඒ සමගම බිම පෙරුළුණු උගේ හතරගාත ඉහලට යොමු විය. උගේ අවසන් සැපීමට හසු වූයේ හිස් අවකාශය පමණි මිනිත්තුවක් දෙකක් දරුණු ලෙස උගේ හතරගාත වෙවුලා ගියේය. අන්තිමේදේ උගේ සිරර අප්‍රාණික වේ පැත්තට පෙරළුණේය මම හතිදමමින්. දෙෙසට පහත් වූයමි උගේ දිලිසමින්ති වූ වියකරු හිසට මගේ රිවෝල්වරේ ලංකොට වෙෙඩි තැබ්බීමට සූදානම් මූයමි එහෙත්තේ අවශ්‍ය නොවීය යෝද යක්ෂ සුනකයා මියගොස් සිටියේය ඔහු ඇදවටනු තැනම සර්හෙන්ද්‍රි සිටියේ සිහි විස්ඥවය ඔහුගේ ගෙලවට තිබූ කොලරය අපි ඉරා දැමුවමු සර්හෙන්ද්‍රිගේ බෙල්ලේ කිසිදු තුවාලයක් නොමැති බැව් අපි තුටවෙමු. ඒ මොතේ හොමස් මුවෙන් පිට වූයේ දෙවයන්ට ස්තුූති කිරීමේ ආත්ඥාවකි සර් හෙද්‍රරිගේ ජීවිතය ගලවා ගැනීමට නියම වෙලාවට එතනට ළඟාවීමට අපට හැකිවිය එසේ කිරීමට හැකිවීම ගැන අපගේ සිත්වල ඇති වූයේ වචනයෙන් කිවනු හැකි තරම් අප්‍රමාණ සන්තෝෂයකී මේ වනවිටත් අපේ මිත්‍රයාගේ ඇසිපිය යන්තමින් සෙලවනු අතර සිටිතනෙන් ැඟගිටීමට ඔහු දුර්වල උත්සාහයක යෙදුනේය ලෙස්්ට්‍රත් තම සාක්වයේ තිබූ කුඩා බ්‍රැන්්ඩි බෝතලය සර් හෙන්ද්‍රගේ දත් අතරට තබා ඇලකලේය අප දෙස යොමු වී තිබුණේ බයන්් රස්ත වූ දෙනැතකි සර්ව බලධාරී දෙවියනේ ඔහුට කෙදිරි ගෑවිනි මොකදූ දෙවයන්ගේ නාමෙන් කියන්න ඌ මොකෙක්ත මොකෙක්කුනත් වූ ඉවරයි හෝම්ස් කියීය. බැස්කවිල් පවු්ලේ සුනක අවතාරය අපි සදහටම විනාශ කළා අපි ඉදිරියේ විමවැටී සිටියේ ශක්තියෙන් මෙන්ම ප්‍රමාණයෙන්ද භයානක බවක් පෙන්නූ සත්වයකි ඌ නොමුහුන් බ්ලඩ් හවුන්ඩ් වර්ගේ ශුනකේකුවත් නුමුහුන් මැස්ටිෆර් වර්ගේ ශුනකේකුවත් නොවීය ප්‍රමාණීෙන් සිංහදේනුවක් තරම් විශාල එමෙන්ම රෞට්ට්‍ර පෙනුමක් තිබූ වූ කලින් සඳහන් කළ සුනක වර්ගේ දෙමුහුමක් බැව් පෙනුනි. ඌූ සිටියේ මිය ගොස් නිිශ්චලවය එහෙත් මේ වෙලාවේදී පවා උගේ ප්‍රමාණයෙන් විශාල වූ හනෝ යුගලෙන් නිල් පැහැති ගිනිදැල්ලක් වැගිරෙන්ාක් මෙෙන් දිස්විය මදක් ඇතුළටවන්නට තිබූ දෙනෙත් වටා ගිනිසුළුමෙන් යමක් පෙනුුණි මම උගේ කටේ ඉදිරිපත්ස කොටස ස්පර්ශ කලෙමි මගේ අත ඉවතට ගත්තට මගේ ඇගිලිපවා අන්දකාරේ පැබලුනේ ගිනිදැල්වලින් වෙලී ඇති ආකාරයනිි පොස්පරස් මම කීගමි. ඒ ඉතා දක්ෂ ලෙස පිළියර කර තියෙනවා හෝම්ස්කීවේ මියගිය සතාවෙත්ත ලංවී රසායිනික ගන්ධයක් තිබේදැයි ආක්‍රහණය කරමිනි උගේ ඉව කිරීමට බාධාවෙන අන්දමේ කිසිම ගදක් නෑ අප ඔබෙන් සමාවාඇද සිටිනවා සර්හෙන්ද්‍රි මේතරම් බයංකර තත්වයකට ඔබව නිරාවරණය කිරීම ගැන මන් අපරුබල්ලෙකුට සූදානම් වෙලයි හිටියේ නමුත් මේ වගේ භයංකරෙක්කෙකුට නෙමෙයි නොහිතූ විදිහට ගලා ආ මීදුම නිසා ඌට ප්‍රහාරේල්ල කිරීමට අපට වෙලා මදවුණා. ඔබ මගේ ජීවිතේ බේරගත්තා ඕහ ඒ තනතුරට නිරාවරණය කරලා ඔබට නැගී සිටීමට ශක්තිය තිබෙනවද. මට තවත්ෙක බ්්‍රැන්ඩි උගරක් දෙන්න එතකුට මං ඕන දේකට සූදානම් මට නැගිතින ටිකක් කුදව් කරන්න. රි මොනෝද ඔබදැක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට මෙතන ඉන්න ඇරලා අපට යන්න සිදුවෙනවා. අදරාත්‍රිය තවත් වික්‍රමාන්වෙත වැඩවලට යන්න ඔබේ ඇන්ගට සනීප මදී. අපෙන් කවුරු හරි ඔබ ආපසු බැස්කවිල් මැදුරට කැඳවාගෙන යනවා. මදකට මෙතන ඉන්න පුළුවන්නම්. ඔහු නැගී සිටීමට උත්සාහයක් දැරුවත් ඒය ඉතාපාසුවිය. ඔහුගේ දෑත්්‍යපා සියල්ල, වෙව්ලනාා ආකාරයේ අපි දුට්ටවෙමු ගලක්මත්ද හිඳ ගැනීමට අපි ඔහුට උදව් කෙලෙමු ඔහු එෙහි වෙව්ලමින් සිටියේ දෑත්වලට මුහුණ බරකර ගනිමිනිේ ඔබ මෙතන දාලයන්න අපට වෙනවා. හෝම් ස්කීය අපේ රාජකාරියයේ ඉතිරි කොටස අපි සම්පූර්ණ කළ යුතුයි ගත වෙන සෑම මහතක්ම හරි වැතගත් ඔහු අපරාධයකිරීමට යොදාගත් පිළිවෙල ආදී ඔහුට විරුදත්ව හැම සාක්ෂයක්ම අප ළඟ තියෙනවා දැන් ගෝමනා කරන්නේ මිනිහා අල්ල ගැනීම පමණයි විනිහාා ගෙදර ඉන්න නම් ඉඩක් තියෙන්නේ දාහකට එක අවස්ථාවක් වෙතරයි හෝම්ස් කීවේ අප අලිත් වරක් මෙරිපිට් නිවස දෙසට වේගෙන් ගමන් කරමින් සිටියදීය. අපේ වෙඩිශබ්දය ඇහුුණ හම ඔහු තේරුම් ගන්න ඇති වැඩේ ගැස්සුනා කියලා අපි හිටිය සෑහෙන්න ඇත මේ ගන මීදුම නිසා වෙඩිශබ්දය ඇහෙන් ඇත්තේ අන්තමින් සුනකයා අපසු කැඳවාගන්න හහගේ පස්සේ එන්න ඇති ඒකනම් සැකයක් නෑ. මේ වෙනකුට ඔහු පැනගිහින් ඇති. කොහොමුණත් අපි ගෙදර සෝදිසි කරල බලමු. මෙිරිපිට් නිවසේ ඉදිරි දොර විවෘර්තව තිබුණි ඒ කඩාවැදී සෑමකාම්බරයක්ම අපි පරීක්ෂා කර බැලුවමු. බරාදයේදී අපට වයස්කත දුර්වල සේවකයකු හමුවිය. අප මේ අන්දමින් නිවස පරීක්ෂා කිරීම ගැන ඔහු විමතියට පත්විය. කෑමකන කාම්රේ හරුණුවිට අන් කිසි තැනක ආලෝකයක් නොවීය. එහෙත් පහන්නක් අතිංගත් හෝම්ස් නිවසේ අස්සක් මුල්ලක් නෑරම සෑමතැනක්ම පරීක්ෂා කර බැලීය. එහෙත් අප සොයාගේ පුද්ගලයාගේ කිසිදු සලකුණක් අපි නොදුටවෙමු කෙසේ වෙතත් තුඩු මහල එක් කාම්බරේක පමණක් දොරයතුරු දමා වසා තිබුණේ මේ කාම්බ්‍රේ ඇතුළේ කවුරු හරි ඉන්නවා ලෙස්ට්‍රට්කීය මට හේෙනවා සෙලවෙන ශබ්දයක් දොර අරිනවා. හ කෑගැසීය කාම්බරේතුළින් ආ ශබ්දය අපටත් ඇැසුනේ ඒ ඉදිිරිල්ලක් වැනි ශබ්දයකි දොරා අගුලට මදක් ඉහල තැනකට හෝම්ස්වේගයෙන් පාපහරක් එල්ල කළේය අගුල කැඩීගියෙන් දොර වහා විියුත්ත විය ්‍රෝල්වර ඇත්තැ තිව අපි දෙදනා කාම්රේ තුළට කඩා වැදුනෙම එහෙත් අපප දැකීමට බලාපුොරොත් වූ දුෂ්ට අපරාධකාරයා ඒ ඇතුළත සිටියේ නැත ඒ වෙනුවට අපට දකින්නට ලැබුණේ කිසිසේත් දැකීමට බලාපොරොත්තු නොවූ මෙන්ම පුදුමාකාර දසුනකි. අප තිදෙනම එක් මොහොතකට ගල්ගැසී බලා සිටියේ විමතියට පත්වය. ඒ කාම්බරය කෘමි සතුන් සංරක්ෂණය කරන කුඩා කෞතුගාගාරයක් පවට පත්කොට තිබුණි. සෑම බිත්තියක් අයිනේම කුඩා වීදුළු අල්මාලි රාශ්ියයක් විය. මේ බයනක මෙෙන්ම සංකීර්ණ මනසක් තිබූ පුද්ගලයාගේ විනෝදාංශය වූ සංරක්ෂිත සමනෙලීන්ගෙන් හා සලඹයින්ගෙන් මේ වීදුරු අල්මාරි පිරී තිබුණි කාම්්‍රේ මැද වහලේ දිරාගේ බාල්කයකට ආධාරකයක් ලෙස කනුවක් සිරස් සතට පිම සිටවා තිබුණි මේ කනුවට කිසියම් පුද්ගලයකු බැඳ තබා තිබූ අයුරු අපට දැකී හැකිවිය ඒ පුද්ගලයාගේ සිරුර කොපමන ඇඳ ඇතිරිලි හා පොරෝණාවලින් වසා බැඳ තබා තිබුණේදයත් ඒ පිරිමයකුද ගැහනියකද යන්න හඳුනා ගැනීම පවා අපට අපහස වය. උගරවටාය වූ තුවායක් කනෝ පිටු පසට ගෙන ගැටගසා තිබුණේ තවත්තුවායකෙන් මුහුණේ පහත කොටස ආවරණය විය ඊටත් පහලින් අප දුටුවේ ශෝකේහා ලච්ඡාව ඉතිරීගිය දෙනැතකි. අප දෙෙස ඇසිපිය නොහෙලා බලා සිටි ඒ කලු පැහැති දෙනෙත්තේ විමසීමක ලකුණු අපි දුටුවමෝ කෑගැසීමට නොහැකි වෙනසේ කටහරහා ගැටගැසූ තුවාය සහනික් මැඳුම් සියල්ල අපි ඉක්මනින් ගලවා දැමීමෝ. ස්ටේපල් පන් මහත්මිය කලාන්ත ගතියෙන් මෙන් අප ඉදිරයේ බිම ඇදවැටනාාය ඇගේ රූමත් මුහුණ ඉදිරියට පහත්වෙත්තිී ගෙල ප්‍රදේශය විවුත්ධ විය. එෙල්ල රහා කසපහරක් එල්ලවීමෙන් සෑදුණු රතු පැහැති ලකුණු අපි පැහැදිලිවම දුටුවමු. තිිරිසනා හෝම්ස්ට කෑගැසුන, ලෙස්ට්‍රට් මට දෙන්න ඔබේ ප්‍රැන්ඩි බෝතලේ ඇයව පුටුවක වාඩි කරමු අධික පීඩාව නිසාත් කස පහර කෑමෙනුත් ඇය තුර්වල වෙලා ඒ නිසා කලාන්ත වනාා ඇය අලිත්වරක් තම දෙනෙත් විියුත්ත කලාාය ඔහුගේ පරිස්සම කොහොමද ඇය විමසුවාය ඔහුට පුළුවන් වුනාාද බේරෙන්න්න. නෝනා ඔහුට පෙන් බේරිලා පැනගන්න පුළුවන්කමක් නෑ නෑනෑ මං අදහස් කළේ මගේ සැමියයා ගැන නොවෙයි සර්හෙන්ද්‍රී පණබේරා ගත්තද ඕහ! එතකොට බල්ලා ඌූ මැරුම් කෑවා ඇය දිකු සැනසුම් සුසුමක් හෙළුවාය. දෙවියන්ට ස්තූතිවේවා දෙවියන්ට ස්තූතිවේවා බලන්නර තිරිසනා මටකළදේ කාලකන්නේෙ දුෘෂ්ටේ කිය ඇය තම දෑත්වැසී තිබූ ඇඳුම මෑත්කොටප ත් නිරාවරණය කලාාය ඇයට දුන් වදහිංසා නිසා සමයටටින් නැතිූ ලේගැලීම් දැක අප බීතියට පත්තුනෙමු. නමුත් මේවා ඒ තරම් බරිපතුල දේවල් නෙමේ මේවා මොනවද. ඔහු මගේ සිතට තාත්මේටත් වදදුන් තරමක් මට වදහිංසා කළලා මාව තනිකලා මට වංචා කලා මං ඒ හැම දෙයක්ම ඉවසුවා මොනව කළ තොහුගේ ආතරය තවමත් මට හිමී නේද කියල හිතුවා. ඒස්තවිල්ලෙන් තම මං හැම දෙයක් මේ ඉවසගෙන හිටියේ නමුත්දැක් මන් දන්නවා එතනෙදිත්මන් රවටනු බව මට වංචා කරල ඔහු මාවහුගේ අතකොළුව බවට පත්කර ගත්තා පැවසූ ඇය ඉකි ගසමින් හඬාවැලපීමට පටන් ගත්තාය මහත්මිය ඔබේහිතේ තවදුරටත් ඔහු ගැන පැහැදීමක් නැහැනේ හෝම්ස් ගිය එහෙමනං අපට කියන්න කොහේදිද අපට ඔහු අල්ලගන්න පුළුවන් ඔහුගේ වැරදි වැඩවලට ඔබ උදව කරලා තියෙනවා. හමනම් මේඒක නිවරදි කරගන්න මේ අවස්ථාව අපට උදව් කරන්න. ඔහුට පැනගිහින් හැගෙන්න්න පුළුවන් එකම තැනයි තියෙන්නේ ඇය පිළිතුර දුන්නාය ග්‍රීම්පන් වගෘුපිමේ මැද හරිය තියෙනවා පොළව සවිමත් දූපතා ඒක තියෙනවා පැරණි පත්තලක් ඒක කලකට පෙර ටෙන් ලෝහය හාරා ගැනීමට හැරූ පත්තලක් ඔහු සුනකයාාව හංගලා තියාගත්තය එත්තන හදිස්්‍යක දී සැඟවන්න තැනකුත් එතන සූදනම් කර තිබුණා ඔහු පැනයන්න ඇත්තේ එතනට මීදුුම් වලාව සුදු පැහැති ලෝම මෙන් ජනේලයේ වීදුරුවට තෙරපෙමින් තිබුණේ හෝම්ස් තම අතේ තිබූ පහන එතනට ලංකලේය මේ බලන්න. හෝම්ස්කීය අදනම් කිසිම කෙනෙකුට පුළුවන්කමක් නෑ ග්‍රීම්පන් ගොහොරුවේ පාරක් හොයාගන්න. හඬනගා සිනාසුනු ඇය අත්පොඩි ගැස්වාය ඇගේ දෙනෙත් මෙන්ම දෑස් දිලිසුනේ වෛරේ මුසු සතුටකිනේ ඔහුට පුළුවන් වේවි වගුරුබිමහරහා ඒ දූපතට යන්න ඇයි කීවාය ඒත් තාපහු එන්න ලැබෙන එකක් නෑ. මඩගහොරු ඒරෙන්නේෙ නැතුව අඩියක් තියාගන්න පුළුවන් බොහොම පටු මගක් තියෙනවා ඒක බලාගන්නේ දෙපැත්තේ හිටවලා තිබෙන කං්ඥවලින් ඒවා එතන සවිකලේ අපි දෙන්න එකතුවෙලා චා. මටාදේවා ගලවා දමන්න පුළුවන් උුනානම් මට තිබුණ ඔහු අල්ලගන්න. මීදුම සම්පූර්ණයම ඉවත්වන තුරු, ස්ටපල්පන් ලහ බැඳීමට තැත්කිරීම නිිෂ්පල අනුවන කටයුත්තක් බැව් අපි තේරුම් ගත්තෙමු. මරිපිට් නිවස ආරක්ෂා කිරීම වෙෙෂ්ට්‍රට්ට බාරදී හෝම් සහමම සහෙන්ද්‍රිද කැඳවාගෙන බැස්කවිල් මැදුර වෙත ආපසු ගමු. ස්ටපල් පනියුවල පිළිබඳ සත්‍යය කතාන්දරය තෞදුරටත් සර්හෙෙන්රිට වසන්කිරීමට හැකියාවක් නොවීය. ඔහු ආදරේ කළ කාන්තාව පිළිබඳ සත්‍ය දැනගත් විටද සර්හෙන්්‍ර ඒට නිර්බායව මුහුණ දුන්නේය. රාත්‍රී මුණදුන් කට්ටුකත්දැකීම නිසා කම්පනේට පත්ව සිටි ඔහු හුරූ උදාවීමට පෙර රෝගාතුර විය. ඔහුට පළඳනු උන අධික ලෙස ඉහලගොස් සර්හෙන්්‍රී. උනවිකාරයෙන් දොටවන්නටත් හැසිරෙන්න්නටත් පටන් ගත්තේය ප්‍රතිකාර සඳහා අපි දොස්තර මෝටිමර කැඳෙව්වමු මේ බැස්කවිල් භූතලේ භාර ගැනීමට පෙර සර්හෙන්ද්‍රි සෑමත්තින්ම නිරෝගී ප්‍රීතිමත් මිනිසිකු සිටියේය දැන් රෝගා තුරවී සිටින ඔහු යළි අතාතත්වයට පත්කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි ඒ සඳහා ඔහු දොස්ත්‍ර මෝඩිමර් සමග ලෝකවටා සංචාරයක් සඳායවීම යෝගේයයි අපි නිගමනය කළමු දිගුකාලයක් අපේජීවිත අඳුරු කල සිත් බීතියට පත්කළ ශුවිශේෂ කතාන්දරේ අවසානය වෙත මම ඉක්මනින් ළඟවෙමින් සිටියමි බල්ලා මේගියතිනට පසුවදා උදේ හිරු පායත්තිී මීදුම ඉවත්ව ගොස්තිබුණි එදා ස්ටෙපල් පන් මහත්මි අපට සහයවීමට පැමිණ අය. ග්‍රීම් පෙන් මඩවගුරුව හරහා දූපතට ළඟාවීමට හැකි ඔවුන් සොයාගත් මාර්කය ඇය අපට පෙන්වා දුන්නාය. සිය සැමියල්ලා ගැනීම සඳහා යායුතු මග ස්ටපල් පන් මහත්මය අපට පෙන්වා දුන්නේ දැඩි උද්‍යයෝගයකින් මෙන්ම උතුරායන සතුටකිෙනේ. ස්ටෙපල් පන්ගේ බිරිඳ ලෙස ඇය මොනතරම් වධහිංසාවලට සහ බයංකර ජීවිතේකට මුහුණ දුන්නා දෙ යන්න. ඒයින් අපට පැහැදිලිවිය පීට් පසෙන් සෑදුනු අල්දත්වීපයක හැඩයගත් සවිමත් පොළොවක් තිබූ කුඩා බිම්කඩක් මුලින් අපට හමු විය ඇය එතන නවතා ඉදිරියට යාමට අපි තීරණය කළෙමු පුළල් මඩගොහොරුව දෙසට එය තික්කූයේ ක්‍රමයනිතාම පටුවූ තීරුවක් ලෙසිනි එතැන සිට ග්‍රිම්පන් මඩ වගුරේ නොෑරෙන මඟ සලකුණු වී තිබුණේ බිම තැනින් තැන සවිකර තිබූ එම මාර්ග සිික්‍ෂැක් ආකාරයට අඩිතබබමින් අඩිය වමටත් දක්කුණටත් හැරුණේ. මඩග හොරුුවාවට නිරන්තරෙන් කුණු වූ අයින්ද්‍රීයේ රව්‍ය නිසා දැඩි තුර්ගන්ධයක් පැවතිනිි. එම දුර්ගන්ධ වාශ්පයක්නෙන් කෙලිම් අපේ මුහුණුවලටම ආයුරු අපි නිරීක්ෂණය කළෙමු. අප වැරදියට අඩි තැබූ විට කකුල කලව දක්වා එෙරුණේ වරක් දෙවරක් නොවේ. එක් අඩියක් තැබීමේදී වගුරු පොළව යාර්ගණනක් ඉදිරිටත් වටේටත් සෙලවෙන්නට විය පාදය මඩතුළට තබා ඇවිදින විට පාද තදින් ්‍රහණය කරගත් ආකාරය අපට දැනුනේ එපමනක් නොවේ පාද මඩතුලට අඩිකී්පයක් කෙරුණු පසු අපට දැනුනේ යක්ෂයකුගේ හස්තයකින් තදින්නල්ලා අප ඒ බයංකර මඩගහොරුවේ පත්තුලට අදිින්නාක් විලසිනී. එු බීතියට පත්කරන මෙම මාර්ගයහි අපට පෙර කිසිවගු ගමන් කර ඇති බවට සලකුණු අපි දුටවෙමුෝ. එහෙත් අප එම සලකුණ දුටුවේ එක් වරක් පමණි. මඩ තුලින් ඉහලට වැවී තිබුණු කොට්ස්ග්‍රාස් තැනපදුරක කළු පැහැති යමක් රැඳී තිබෙනු දක්නට ලැබුණේ. ඒ අතට ගැනීමේ අරමුණෙන් හෝම්ස් නේම මාර්ගයෙන් නිවතට එක් කඩියයක් තැබීය. එක්ෂණයකින් නොහු මඩ හොරුව තුළ පහලට ේරී යන්නට පටන්ගත්තේය හිනදක්වා එරෙත්ති ඔහු ඉතා පහසුවෙන් රඳවා ගැනීමට අපට හැකිවෙන ලෙස්ට්‍රට් සහ මම මඩෙන් නිවතට හෝම් සැදගැනීමට සමත් වූයමු අප දෙදනායතන නොසිටියයා නම් යලිත් සවිමක් පොළවක පාතැබීම අපේ මිත්‍රයාට සිහිනයක් වනෝ නොනුමානය මඩ වගුරේ තිබී අපට හමුවූ කළු පැහැති සපත්තුවක් ෝසිහලට ඔොසවා පෙන්වීය එහි ඇතුළු පැත්තේ මේල් ටොරන්ටෝ යනුවෙන් මුද්‍රිත සටහනක් තිබුණි මට මටනාගන්න වනාට ඒත් වටිනවා හෝම්ස්කීය මේ අපේ මිත්‍රයා සර්හෙන්ද්‍රරිගේ නැති වුණු සපත්තුව පැනලදවත්ති ස්ටෙපල්පන් සපත්තුව එතනට විසිකර නැති අන්න හරි බල්ලා සර්හෙන්ද්‍රී පසුපසීවකරේ වන්න මේක තමයි ස්ටෙපල්පන්ගේ ඇතේ තියෙන්න්න ඇත්තේ. වැඩේ හරිකයේම නැහැ නොහිතූ විදිහට උගුල අසාල්ථක වනාා කියල දැනගත්තාම ඔහු වැඩිදුර කල්පනා නොකර පැනලදිව්වා ඒ මේ සපත්තු ඔහුගේ ඇත්තේ තියාගෙන මෙතනදී තමයි ඔහු ඒ ඉවතට විසිකලේ ඔහු මේ තරම්දුරක් අරදරයක් නැතුව ආපාව මේකෙන් අපට හිතාගන්න පුළුවනි ස්ටෙපල් පන් ගැන මීට වැඩායමක් දැනගන්නට අපට දෛවයෙන් ඉඩක් සැලසී නොතිබුණි එහෙත් අපට අනුමාන කළ හැකි කරුණු බොහොමයක් විය ක්‍රීම්පන් මඩගොහොරුව තුළ අඩි සටහන් නම් කිසි සේත් හැකීමට හැකි නොවිනි ඊට හේතුව ඒ මතට ගලාආ මඩ මගින් පාසලකුණු වැසී යාමයි මෙම පෙදෙස පසුකොට සවිමත් පොළවේ තිබූ දූපතට පැමිණි පසු අඩි සටහන් සෙවීමට දැඩි උනන්දුවකින් අපි අවධානය යොමු කළමු. ඒෙත් සිදු සලකුණක් යන්තමින් හෝ දැකීමට නොවීය. මහපොළවෙන් අපට ලැබුණු ශාක්ෂිය සැබෑ එකක්ද. එසේනම් පෙරදිනරාට්‍රී ගන මීදුම මැදින් ඔහු සොයා ආ ඒ ආරක්ෂිත ස්ථානයට එමට ස්ටෙපල්පැන්ට හැකිවී නැත කුරලු හදවතක් තිබූ අනුකම්පාවිරහිත ඒ දුෘෂ්ට මිනිසාබ මහා ග්‍රිම්පන් මඩ ගොහොරුව විසින් ඒ තුළට ගිලගෙන සදාකාලේටම ඔහු හි මිහිදන් කොට ඇත. මඩෙන්වට වූ දූපතේ ඕගේ තිරිසන් මිත්‍රයා රඳවා සිටි බවට සලකුණු කීප්යක්ම අපි දුටුවවෙමු. කුණු රොඩුවලින් පිරී තිබූ පතලක්කා එහි කටයුතු සඳහා යොදාගත් රෝධයක්ද දක්නට ලැබුණි. ඒ ඇසළම තිබුණේ පතල්කම්කරුවන් ලැගුම් ගැනීමට යොදාගත් පැල් පත්වොල සුම්බූර්ුණය, මඩගොහොරුවෙන් නිගුත්තුූ විශවායුවලින් පරිසරයේ දූෂිත වූ නිසා, ඔවුන් මේේතන අතහැරදමා යන්නට ඇතුවා නිසකය යකඩ දම්වැලක් සහ ඊට සවිකළ අගුලක් සහිත තැනක් අපි තුටවෙමෝ සතකු විසින් වරින්වර සපා දමන ලද අස්තිකැබලි රැසක් එතන තිබුණි ස්ටෙපල්පන් තම සුනකයා රඳවා තබන්නට ඇත්තේ එතන විය යුතුය තවත් තැනක තුබුරු පැහැති ලෝම රැඳනු සතකුගේ ඇට සැකිල්ල ක්‍රිය බල්ලෙකුගේ ඇටකටු හෝම්ස්කීය අක්බඹරු රෝම සහිත පල් ල්ලික් අසරන මෝටිමර්ට ඔහුගේ සුරතල් සතානම් කවදාවත් තකින්න ලැබෙන එකක් නෑ. අපි දැනටමත් තේරුම් ගෙන ඇති රහස්වලට අමතරව මෙතන තවත්රහසක් හැංගී තියෙනවද කියලා අපි දන්න නෑ. ස්ටෙපල්ටැන්ට බල්ලව මෙහේ හංගන්න පුළුවන් වනාා ඒ නිසයි දවල්කාලෙදි පවා අර පිහිසුණු හඬක් දෝංකාර දෙනවා අහන්න ලැබනේ. අදිසි අවස්ථාවකමරිපිට්නනිවස ළඟ මඩුවේ බල්ලව හඳවා ගන්න ඔහුට පුළුවන්කම තිබුණා නමුත් ඒක අවදානම් කටයුත්තක් බව ඔහු දැනගෙන හිටියා. තමන්ගේ සියලුම උත්සාහයන් පලදරා කටයුතු උච්චතම තැනට එන දවස මේ දවස කියලා යොහුගේ හිතේ තිබුණේ ඒ නිසයි එදාරෑට බල්ලා මඩුවේගෙනත් තියාගන්න ඔහු එදිතර වනේ මේ ටින්නේ එකේ තිබෙන්නේ බල්ලාගේ කටවට තවරන්න සකස්කරපු ලුමිනස් රසායිනික මිටශවණය බවට සැකයක් නෑ බැස්කවිල් පවුලට උරුම ශාපය පිළිබඳ කතාන්දරයත් ඉන්නවානේ අපායෙන් එන සුනකාවතාරයක් ඒහින්දා සර්චාර්ස් බීතියට පත්කරලා මලාදාන්න ඔහු මේ උපක්‍රමය සැලසුම් කරන්න ඇති පාලු විල්ලුව මැද ගණ අන්ධකාරයේ ඇවිදෙන කෙනකුට තමන් පසුපස කටින් ගිනි දල් විහිදුවන බල්ලෙක් කළලවාගෙන එන බව දු්ටුවාම ඇතිවන තත්වය අපට හිතාගන්න පුළුවන්. ඒ බිහිසුන්දර්ශනයෙන් බීතියට පත්වෙලා සෙල්ඩන්දිව්වේ මරලතෝනි නඟමින්. අපේ මිත්‍ර සර්හෙන්්‍රි කලෙත් තේකමයි ඔය අත්දැකීමට මුහුණ දුන්නා නම් අපාතිං කෙරෙන්නෙත් තේදේමයි. ඒක බොහොම කයිරාට්ටික උපක්‍රමයක්. තමන්ට ගොදුරු කරගන්නු ඕමනා පුද්ගලයා මරණයට පත්කිරීම මොහොතකට අමතක කරමු. මේ වගේ සතකු දුටුවොත් ලඟට ගිහින් ඌ පරීක්ෂා කරලා බලන්න ඉදිරිපත් වෙන්නේ මොන ගැමියද විල්වේදිියවූව දුටු බොහොම දෙනෙකු ඒ පැත්ත පලාතේ අන්නන්නේ නැතුූ මංගෑරයා ෝොට්සන් මං මේක ලන්ඩ නේදිත් කිව්වා දැනුත් කියනවා අන්න අර පැත්තේ පොළොවයට වැලලී ඉන්න මිනිහා තරම් බයානක දරුණු මිනිහෙක් දඩයම් කරන්න අපට කවදාවත් හැකිවෙලා නෑ හෝම්ස්කීේ කොළ පැහැතිේ මඩගහොරුව දෙසට අත දිගු කරමිනි.